තයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 77 වෙනි බහන වැඩසටහන දෙවෙනි දවසේ අදත් අපි කාලය වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහායි ගොඩක් කාලවට ඒක කමඨහං සුද්ධ කිරීමේ පොදු කමඨහං සුද්ධ කිරීමේ ස්වරූපෙන් සිද්ධ වෙන්නේ ස්වරූපේ නම් සාමාන්‍යයෙන් පැවිදි කාමයේ ධර්ම සාකච්ඡාවේ මුනවරමයි අපි ඒ නිසා පටන් ගන්නෙදී අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ අපි සභාවට ආරාධනා කරමු ලැබෙන කාල වේලාව අනුව සභාවට යමක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඒ සඳහා වෙන් කළා තියෙන මයික්‍රෝෆෝනේ පාවිච්චි කරලා සභාවට තමන්ට අවශ්‍ය ප්‍රශ්න ප්‍රකාශය හෝ මාතෘකා ඉදිරිපත් කරන විදිහට ඉතින් මේ කෙටි මතක් කිරීමෙන් පස්සේ අපි රජි මහත්තයා ඇඟිල්ල හිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවස්ථාවේ අපි හමුදුනේ මා ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාසයේ ඇතිවි පැවතී නැතිවි යන විට ශුන්්‍යතාවය ප්‍රශ්වාසයේදීද ඇතිවි පැවතී නැතිවි යන විට ශුන්්‍යතාවයත් දකිමි. ප්‍රශ්වාසයේ ශුන්්‍යතාවයේ දැක නැවත ආශ්වාසයේ පටන් ගන්න අතර කාලය අදුක්කම සුඛ වශයෙන් පවතින කාලයේද ශුන්්‍යතාවය වශයෙන් සැලකිය හැකිදයි පහදා දෙනසේක්වා. තිරුවන් සරණයි. මේකෙදී අර මුල් වාක්‍ය හතරෙම සඳහන් කරලා තියෙනවා ශුන්්‍යතාවය කියලා. ඒටි ශුන්්‍යතාව කියවන එකට අර්ථ බේද රාශියක් තියෙනවා. රූප වශයෙන් ශුන්්‍යත්වයක් තියෙනවා. වේදනා වශයෙන් ශුන්්‍යත්වයක් තියෙනවා. සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන්. ඊටසේ ආය තමන් විසින් මේ නිර්වචනය කරපු ශූන්‍යතාවයේ වේදනා ශූන්‍යතාවයත් එක්ක සංසන්දනය කරලා දෙන්න කියලායි කියන්නේ. අදුක්කම සුඛ වේදනාවේ ශූන්‍යතාවය එකමද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න තමන් මේ ප්‍රශ්න ලියන්න මූලික වාක්‍යයේම තියෙන ශූන්‍යතාවය කියලා කියන්නේ මොකද්ද කියලා කියන්න ඕන. අපි මේ ශූන්‍යතාව කියන වචනේ පාවිච්චි කරලා අපි දෙන්නෙකුට දෙකක් අර්ථ වෙන්නේ. තමන් මේ ශූන්‍යතාවය දකින්නේ බල භාවනා කර හිටපු රූප කර්මස්ථානයේ ගෙවි යෑමෙන් ඇති වෙච්ච රූපමය ශූන්‍යතාවයද නැත්නම් ප්‍රශ්නේ අවසානයේ පැත්තට යන විදිහට වේදනාවල ශූන්‍යතාවයද නැත්නම් සංඥාවල ශූන්‍යතාවයද ඒ නිසා සංස්කාරවලද විඥානයේද ඒ නිසා මේක බරපතල වචනයක් ගත්ත ගමන් සාකච්ඡාවට සාකච්ඡා සම්පූර්ණව නැත්තර වෙනවා. තමයි දන්න වචනයක් කියනවනම් මට මෙන්න මෙහෙමයි වැටෙන්නේ කියලා හුඟක් වෙලාවට sannivedana වෙනවා. ඒ නිසා මට ඉල්ලීමක් කරන්න වෙනවා. පළවෙනි වාක්‍ය හතරේ සඳහන් කළ තියෙන ශූන්‍යතාවය කියන්නේ ආස්වාසි නිමාවේදී සහ ප්‍රසවාසි නිමාවේදී දැක්ක ඒ ශූන්‍යතාවය කියන එක තමන්ගේ නිර්වචනය, තමන්ගේ අර්ථකථනය, තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරනවා නම් ඊටු ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. නැත්නම් අර වගේ බරපතල වචනයක් දාගත්තට පස්සේ වචනේ නිර්වචනය කරගන්නම වචනේ අර්ථකථනය හොයාගන්නම සන්නිවේදනය වෙන්න ප්‍රශ්න දෙක තුනක් අහලා තමයි අපිට මාතෘකාවට එන්න වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අපේ කන කැමැති නම් මේ පළවෙනි වාක්‍ය හතරේ මේ පාවිච්චි කරපු ශූන්‍යතාවය කියන එක මම ඉල්ලා හිටනවා සභාගත කරන්න කියලා. එතකොට අපිට පුළුවන් වෙයි අන්තිමට අහලා තියෙන ප්‍රශ්නෙට සාධනීය උත්තරයක් සපයන්න. ඉතින් එහෙම කාට හරි එක ප්‍රශ්න ඉතර වැදගත් නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භ කිරීමට පෙර සක්මන් මළුවේ විනාඩි 5ක් ගමන් කළෙමි. ඉන්පසු සක්මන් භාවනාව ආරම්භ කිරීමේදී දකුණු කකුලේ පතුල පොළවේ ගැටෙන විට දකුණ ලෙසත් වම් කකුලේ පතුල පොළවේ ගැටෙන විට වම ලෙසත් මෙනෙහි කළෙමි. මෙලෙස විනාඩි 20ක් 30ක් පමණ සක්මන් කළෙමි. එවිට පියවර 7ක සිට 20 දක්වා සතිය පවත්වා ගත හැකි විය. මස් ඇල්ලූ ඇටසැකිල්ලකට සිතකින් දෙන විධානයන්ට අනුව කටයුතු කරන බවත් වැටහුණි. තවද ඇසෙන් ලැබෙන සංඥාව අනුව සිත ක්‍රියාත්මක වේ. ඒ අනුව කය හසුරවන බව දිටිමි. ඊළඟ විනාඩි 20 පය ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කළෙමි. ඊළඟ විනාඩි 10 20 ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස මෙනෙහි කළෙමි. අනුකම්පා සහගතව ඉදිරි භාවනාවට උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. මේකේදී ඇත්තට අපි ඊයේ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න වගේ නෙවෙයි. දැන් තොරතුරු ඉදිරිපත් කරලා තියෙන නිසා දිනුවක් පේන තියෙනවා. පළවෙනි විනාඩි 5ක් විතර තමයි අදිෂ්ඨාන කරපු සක්මනේ කුම්මොන වේගෙද තමන්න ගැලපෙන්නේ කියන්නේ ටිකක් එහෙම යනවා. ගිහිල්ලා ඉවර වෙලා
ඒ සක්මන් භාවනාව වශයෙන් වම් පායට දකුණු පායට වම් පාය පොළවේ ගැටෙන විට දකුණු පාය පොළවේ ගැටෙන විට මෙනෙහි කරමින් පුළුවන් තරම් බලනවා හිත ඒ පාය පොළවේ ගැටෙන තැන පවත් ගන්න. ඒක එහෙම උත්සාහ කළ බව තියලා තියෙනවා. නමුත් අත්දැක්ක මොකද්ද කියලා ලියලා නැහැ. ඊට පස්සේ විනාඩි 20ක් විතර ගියාට පස්සේ මේක පදන් වෙලා ඊට පස්සේ මම වම් පායම ඔසවනවා තබනවා දකුණු පාය ඔසවනවා තබනවායි කියලා ලියලා තියෙනවා. හැබැයි එතකොට වම දකුණ වශයෙන් සංසන්දනය කරපු වෙලාවට සාපේක්ෂව ඔසවනවා යවනවා සංසන්දනය කරන මොනවද අත්දැක්කේ කියන එක ලියවිලා නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා අවසාන වෙලාවට 10 20 විතර ඔසවනවා යවනවා තබනවා කියලා කරයි කියලා. එතකොට දෙවෙනි පියවර ඉඳලා තුන්වෙනි එකට යනකොට මොකද්ද අත්දැක්කේ කියලා ලියලා නැහැ. ඒ නිසා මේකෙදි මේ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ ගානත් ලියලා තියෙනවා සුළු කරලා තියෙනවා උත්තරේට ඉරි දෙකක් ගහලා නැහැ. අපි දන්නේ නැහැ තව ඉස්සරහට කරගෙන යනවද කියලා. ඉරිදික ගැහුවා නම් දන්නවා මේක උත්තරේ හරි හරි වැරදි හරි කීයකි. දැන් මේකේ උත්තරේ නැහැ. ගාන ලියලා තියෙනවා සුළු කිරීම ටික කරලා තියෙනවා උත්තරයක් නැහැ. හැබැයි ඊයේ ඇහුවට වැඩිය අද ටිකක් ඉස්සරහට කියලා අර මොකද්ද කියලා තියෙනවා. මෙනේ කරපු හැටි කියලා තියෙනවා. අත් දැකපු දෙයක් කියලා නැහැ. ඉතින් මම හරි ආශාවෙන් ඉල්ලා හිටිනවා කවුරු හරි මේ ප්‍රශ්න දීපේ කරනවා තමන් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරනකොට මොකද්ද වමේ දකුණේ අද්දැක්කේ වම ඔසවනවා තබනවා කියනකොට එසවීමට සාපේක්ෂව තැබීම කොහොමද අද්දැක්කේ ඔසවන යවනවා තබනවා කියලා බලනකොට එසවීමට ඇවිීම සාපේක්ෂව යැවීමට සාපේක්ෂව තැබීමට සාපේක්ෂව මොනවද අද්දැක්කේ කියන ටික ගත්තනම් බොහොම ඍජු සාකච්ඡා. මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ කතා කරව ගන්න අමාරුයි. කමිටියේ ඒ ප්‍රශ්න ලියපේ කරන අපිට පොඩ්ඩක් අර මයික් එක යවන්න පිටිපස්සට. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. පළමුව සක්මන් භාවනාවේදී පළමු විනාඩි 5 භාවනාවකින් තොරව සක්මණළුවේ ගමන් කළමි. ඉන්පසු දකුණු කකුල පොළවේ ගැටෙන විට දකුණ ලෙසත් වම් කකුල පොළවේ ගැටෙන විට වම ලෙසත් මෙනෙහි කරමි. එවිට පොළවේ ඇති සිසිලස උණුසුම සුමුදු බව දැඩි බව කකුලට විඳින්න හැකි විය. ඒ විට කකුලේ ඇති පටවි ධාතුවම පොළවේ ඇති බවත් වැටහුණි. ඉන්පසු ගමන් කිරීමේදී කකුල ලීවරයක් ලෙස එසවෙන බවත් ලීවරයක් ගමන් කරන ලෙස ගමන් කරන බවත් වැටහුණි. තවද ඇසට දැකින රූප සිතට සංඥාවක් ලෙස යන විදියත් ඒ සංඥාව අනුව කය හැසිරෙන විදියත් අත්දැකීමට හැකි විය. එපමණයි ස්වාමී. මට මං ඉල්ලන අවස්ථාව පොඩ්ඩක් මේක අපි සාකච්ඡා කරන්න. එතකොට පළවෙනි වශයෙන් පොළවේ පය තියෙනකොට පොළවේ තියෙන තද ගතිය, කම්පන සීසල ගතිය, මෘදු තද ගතිය වැටෙනකොට ඒක මේ වම් කකුලේ අත්දැකීම සහ දකුණු කකුලේ අත්දැකීම කියලා හිතට වෙනසක් වැටෙනවද නැත්නම් දෙකම සමානවද වැටේ? දෙකම සමානයි සම. ඉතින් එහෙමනම් අපි කිව්වොත් යෝගාවචරිකුට බම්බයක් විතර ඉස්සරහින් බලාගෙන වම තියනවා වම කියන්න, දකුණු විලාය දකුණු කියන්න කිව්වොත් එයාට වම දකුණ හරියට මෙනෙහි කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද දෙකම සමාන වැටෙන ඉඳලා. එහෙම නැත්නම් ඇත්තටම තමයි දන්නවද මේක මම මේක දකුණ කියලා නියතයක් තියෙනවද? ඒකේ ස්ථිර බවක් තියෙනවද? වැටුනේ නැසම්. දැන් අපි ඇවිදින ගම මෙනෙහි කරන්න කියලා කිව්වයි කියමු. වම තියනට වම කියලා මෙනෙහි කරන්න. දකුණු සිලා දකුණ මෙනෙහි කරන්න. ඒතර මේ අත්දැකීමෙන් දෙකම සමාන නම් තමන්ට වම දකුණ කියලා වෙන් කළ මෙනෙහි කරන්න බෑනේ. ලැබෙන අත්දැකීමේදී එය වම් කකුලටද දකුණු කකුලටද කියලා වෙන් කරන්න බෑ කියලා කිව්වේ සම. ඒ කියන්නේ සිසිලසක් ලැබෙන්නේ මොන කකුලටද කෙනෙක් වෙන් කරගන්න බෑ. කකුල දෙකටම සිසිලස ලැබෙනවා. ගමන් කිරීමේදී වම් කකුල සහ දකුණු කකුල පැහැදිලිව වෙන් කළ අඳුරගන්න පුළුවන් ඒ තබන ස්පර්ශය. ආනේ එතන තමයි අපේ භාවනාව තියෙන්නේ. දැන් හිත එක පැත්තකින් කියනවා නම් මේ වමමයි කියලා. අනිත් පැත්තෙන් කියනවා වම තියෙනට දකුණට සමාන අද්දකීම් කියලා. එතකොට මෙතන ඇතුළත උරස් වෙලා තියෙනවා. අනිත් ගාන ඇවිදිනකොට බලන්න ඕනේ මේ වම කියලා මම දැනගන්නේ මොන ඊටම ආවේනික ලක්ෂණයක් නිසාද?
අත්‍යන්ත ලක්ෂණ නිසාද පෞද්ගලික ලක්ෂණයක් නිසාද කියලා හිතේ තියෙනව ඇත්තටම හරියටම වෙන් කළ දැනගන්න පුළුවන් ගතියක් වම තියෙනකොට වම දකුණ නෙවෙයි කියලා. හිතේ තියෙනව ගතියක් වම තියෙනකොට මේක වම දකුණ නෙවෙයි රූපයක් නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි දකුණ නෙවෙයි කියලා. අනේ මේකේ තමයි අපේ හිතේ මෙතෙක් දියුණුවෙච්ච නැති විමසුම් නෝන. අපි හිත මෙතනින් තමයි විහිදුවලා හරින්නේ. ඒතකොට හිත රහන එක පැත්තක කියන ඔබ වම දකුණ කියලා මෙනේ කරන්න පුළුවන් කියලා. එක පැත්තකින් කියන අද්දගීම් දෙක සමානයි කියලා. මේක දාන්න ඕනේ තමන්ම තමන්ගේ භාවනාවට දාල් බලන්න. ඇත්තටම දෙකේ වෙනසක් නැතුවද නැත්නම් ඇත්තටම දෙකේ වෙනසක් තියෙනවද කියලා. මේ දෙක පැහැදිලි වෙනකන් එසවීම තිබීමට යන්නේ නැහැ. මේ පරිච්ඡේද ඥානෙ කියලා කියන්නේ අපි හිතට අභ්‍යාසයක් දීලා ප්‍රශ්න දෙකක් අහන දෙකක් තුනක් අහන දෙනකොට හිත තන්නේ කර චපලයි. තන්නේ කර වංචනිකයි. තන්නේ කර ෂටයි. තන්නේ කර මායාවයි. ඒක ගණන් ගන්න එපා. හරස් ප්‍රශ්න අහන්න අවශ්‍ය දින අවස්ති ගන්න අයිතිවාසික මිලණය කරලා හිතෙන් අහන්න ඕනේ. ඔබ වගුම බම්ම දකුණු වශයෙන් මෙනෙහි කරනකොට කොහොමද හරියට වම තිනුනට වම තියන්නේ? එහෙනම් මොකක් හරි සුවිශේෂී ලක්ෂණක් තියෙන eBay. පෞද්ගලික ලක්ෂණයක්, අත්‍යන්ත ලක්ෂණයක්. මේක වහලා ගහන්නේ කොළේ වහලා ගහන්නේ. ඉතින් අපි තව තවත් සක්මන් කරමින් බලනවා වමද දකුණද කියලා. ඔයා බැරි වෙලාවත් ෆුට්බෝල් කෙනෙක් නම් ඔයා දන්නවා ක්‍රියාකාරී කකුල මොකද්ද? සොත්ති කකුල මොකද්ද කියලා. ෆුට්බෝල් කික් කරන්න හැමදාම එක කකුලකින්. ඒ මනසේ දන්නවා අභියෝගයක් ආව ගමන් ඒක තමයි එන්නේ කියලා. හරියට වම දකුණ දෙකේ අපි ප්‍රශ්නයක් ආව ගමන් වමද යන්නේ ඉස්සරහට දකුණට යන්නේ කියලා වමත් කරේ දකුණත් කරේ දන්නවා. ඒක නිසා අපි දැන් ඇවිදිනවා විතරක් නෙවෙයි වම දකුණෙන් තොරතුරු ගන්නවා විතරක් නෙවෙයි ඒ දෙක අතර සංසන්දනයක් සාපේක්ෂ භාවයක් හිතට දෙනවා අභියෝග කරලා. ඒකට හිතට වටපිට බලන්න බෑ, සද්ද අහන්න බෑ, ගඳ බලන්න බෑ. මේකම කඹේ විදින්න වගේ ආන්න සතිය මුල් බහින තැන. එතනින් තමයි අපි එකලස ඒකෝදි භාවය ගොනුව ඔක්කොටම ඉඳ දෙන්නේ. ඒ නිසා මම සතුටුයි. මම හරස් ප්‍රශ්න අහන්න මට අවස්ථා දීපේක. වගේම උත්තර දෙනකොට මම හුඟ දෙනකොට මේක ගොළු වෙලා තියෙන්නේ. අනිත් එක මේක අමාරුයි. මේ වගේ කලපිටි මැදලා සුද්ධ කරලා දුන්නේ නැත්නම් අපි කොච්චරද භාවනා කරා නමුත් අපිට කවදාකවත් අර කිඳා බහින ඥාණය එන්නේ නැහැ. ඒ නිසා මේ කියපු ටිකෙන් මට කියන්න තියෙන ඔය කියපු ප්‍රමාණය 70%ක් විතර අල්ලාගෙන තියෙනවා. මූලික උපදේශ ටික අල්ලාගෙන තියෙනවා. නමුත් මට මේ විදිහට කට උතර නොදුන්නා නම් මට ඉස්සරහට මේක සියුම් කරලා දෙන්න බෑ. මම සියුම් කරන්නේ මෙච්චරයි. ওই විචිර්ම සක්වමලු අදිෂ්ඨාන කරන්ඩ එහාට මට විනාඩි 5ක් විතර ඔහේ හක්කලම් කරනවා කියලා මං කියන්නේ. නිකන් එහාට මට ඇවිදිනවා. ඇවිදලා බලනවා පක්වමලු මට හුරුයි. මං යන්නේ සාමාන්‍ය වේගේ. ඔක්කොම ඉවරනට පස්සේ බලනවා මේ ස්පය ඇති වෙනවා ඇවිදිනවා කියනකොට වඩාත්ම ක්‍රියාශක්තියක් තියෙන කොතනද? ආයෙත් කකුල් දෙක නලියන එක තමයි තියෙන්නේ. කකුලක් පාදයක් කියලා ගත්තාම පියවරක් කියලා ගත්තාම වඩාත්ම කැපිපෙන දේ මොකද්ද? ඉතින් ඒක සාමාන්‍ය පොළවේ පය කෙටෙන එක තමයි. ඒකෙදිත් බලන්න විලුඹද කෙටෙන්නේ මුළු පයම කෙටෙනවද ඇඟිලි ටික විතරද? කකුලේ පිටපැත්ත යනවනම් ඔයා බකල් කකුල් කාරයෙක්. ඇතුල් පැත්තේ කෙටෙනවනම් නොක් නීස්. අපි ලඟ ගොඩ ඕකේ ඕන කෙනෙක්ගේ චරිතයක් ඇතයි. අපි ඇවිදින ගමනෙන් කේල් ගහ ගන්න ද යන්නේ පොල් ගහ ගන්න ද යන්නේ කියලා හැරෙනකොට කියන්න පුළුවන් අපි ගැනවත් දන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන ගමන් සක්පණ යන ගමන් පය පොළවේ තද ගතිය වැටෙනවා, මෙලෙක් ගතිය වැටෙනවා, භංගුර බව වැටෙනවා. ඒක බලනකොට මේක විලුඹෙන් පටන් ගන්න මේක තැලි තැලි යන එකක්ද? කකුල සම්පූර්ණ පදනම හිටනවාද අලිය තිබ්බා වගේ? දැන් ඇඟිලි වලින්ද තියෙන්නේ? ආනේ තොරතුරු බැලුවොත් ඔයාට තේරෙයි. අපි පල්ලමක් පහිනකොට විලුඹට තද දෙනවා, කන්දක් නගිනකොට දැල්ලට තද දෙනවා. සම පොළවේ යනකොට ওই තුනෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒතර බලයේ සම්ප්‍රේෂණය වෙන්නේ පිට වාටිය දිගේද අතුල් වාටිය දිගේද? මෙව ටික බලහිනකොට තමයි තේරෙන්නේ වටපිට බලන්න කටයුතු කරන්න ගියොත් මෙච්චර විස්තර හොයන්න බෑ. ඒ නිසා මුල් ගත්ත එකලස, මුල් ගත්ත දැනුමුතුකම්, මුල් මැත්ත යදවුන් තමයි අපි තව සියුම් කර කර සියුම් කර කර යනවා. ඒක සියුම් වෙලා තමන්ට හොඳට වැටෙනකන් එසවීම තැබීම කරන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්. අපි ඉස්සල්ලාම සක්මන් කරනකොට සාමාන්‍ය වේගය අල්ලලා දීලා වම දකුණ කියලා මෙනෙහි කරන්න පුරුදු වෙනවා. වම තියෙනකොට වම, දකුණ තියෙන දකුණ. ඊට පස්සේ බලනවා වම තියෙනකොට මොනවද අත්දකින්නේ, දකුණ තියෙනකොට මොනවද අත්දකින්නේ. ඒ අත්දැකීම බලනකොට අපි බලනවා හිතට අභ්‍යාසයක් වශයෙන් වමට සාපේක්ෂව මොනවද දකුණ තියෙන වෙනස්කම්. දකුණට සාපේක්ෂව වමේ තියෙන වෙනස්කම් හිත එක වෙලාවට කියනවා මොකදසක් නැහැ කියලා, එක වෙලාවට තියෙන වෙනසක් තියෙනවා කියලා. හරි, අභ්‍යාසයක් තියෙනවා.
ආ ඊට පස්සේ බලනවා වම තියෙනකොටත් මේ තිබ්බ වම නෙවෙයි ඊගා තියෙනකොට වෙන එකක්. ගල් සහිත පරිසරයක් නම් මෙලෙක් සහිත පරිසරයක් නම් වෙන එකක්. ඉතින් ඒකෙන් ඒකට මෙහෙමයි කියන්නේ ඉස්සලා වම දකුණ අතර සංසන්දනය කියලා වමෙන් වමට සංසන්දනයක් යනවා. දකුණෙන් දකුණට සංසන්දනයක් යනවා. මේ කිලෝ රක්මද සම්පූර්ණ සර්වඥ සාඥාණි ලැබනකම් මේ පීවරේ සක්මනීමේ තොරතුරු තියෙනවා. ඉතින් ඒක උකහ ගන්නකොට මීයක් කරලා පැණි ටික ගන්නා වගේ ඒ තොරතුරු ඒවට කියන ධර්ම ඕජාව කිය. ධර්මයේ තියෙන රස කොටස. ඒ ටික ගන්න කොඩාකල් සක්මන් කරන්න ඕන. ඒ දන්න එකම තව තව සියුම් කරන්න ඕන. කර 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 යනකොට අපි ඉස්සල්ලාම පුංචි කාලේ හතයි හතයි කියලා ඉගෙන ගන්න වැටෙන්නේ නැතුව යන්න ඉගෙන ගත්තා වගේ තේරෙයි මේ වගේ තොරතුරු බල බල සක්මනේ පියවර තුනක්වත් එක්කිනකොට යන්න බෑ අපි මොන ශිල්පේ ලෝකේ දරගෙන හිටියා අපි ඒ ශිල්පෝට ලොක්ක වෙන්න පුළුවන් නමුත් තමන්ගෙම පය පොළවේ ගැටීම කියන මේ අත්පනා පිට දර්ශනය අත්පනා පිට තොරතුරු දකිමින් දනිමින් පියවර දෙක තුනක්වත් යන්න බෑ ඒ නිසා අපිට ආදුනිකෙක් වෙන්න වෙනවා නවකෙක් වෙන්න වෙනවා අයියේ බුදුහාමුදුර ඉස්සරහට අන්නේ නවක භාවයේ ඒ නිහතමානිකම ගත්තොත් අපිට තියෙනවා ධක්මණයෙම නිවරට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඉක්මන් වෙන්න එපා ඔසෝන තබනවා යන්න. ඉක්මන් වෙන්න එපා ඔසෝන යවනවා තබනවා යන්න. ওই යන තාලෙම වම තියෙන කොට මොනවද දකුණ තියෙන කොට මොනවද කියලා බලන්න. මොකද ඔය කරද්දී සද්දවලට හිත පිට යනවා. වේදනාවට හිත පිට යනවා. හිතිලොට හිත පිට යනවා. ඒ නිසා අපිට හැල්මක් එන්නේ නැහැ කැඩෙනවා. ඒ කැඩීම අපිට පාලනය කරන්න බෑ. කමන්නේ ආයෙ දාපු ගමන් ආයෙ කරනවා. කර කර බලනවා මෙහෙම පියවර 20ක් 30ක් 40ක් මේක මේ යන්න පටන් ගත්තාම හරියට ටිකින් ටික කඹේ කැවිදින් යන්න පුරුදු වෙනවා වගේ තනියේ දණ්ඩක යන්න පුරුදු වෙනවා වගේ තමයි තේරෙයි. එන්න හිත කලකොල උනේ නැත්තම් මේ වැඩේටත් හිත යාදෙන අතර පුදුමාකාර තොරතුරු තෝගයක් තියෙනවා එක්කක්කත් කාටොක්කත් නෑ බෑ කියන්න බෑ අස්පනා අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ විදිහේ සක්මණකෙන් පටන් අරගත්තොත් ඒ කාන්තේ ඊට පස්සේ කියලා ඉඳ ගන්න පරියන්කේ සාර්ථක වෙනවා. මොකද හිත හොඳට නිකන් වෝම් අප් වෙලා නැතිනේ. අපි ක්‍රීඩා කරන කෙනා ඇඟ හොඳට වෝම් අප් කරගත්තොත් ඉවෙන්ට් එකට ලේසිනේ. හිත ඇඟ කර්මන්නේයිනේ. ඇඟ මොබලයිස් වෙලා තියෙනවනේ. එනර්ජි මොබලයිස් වෙලා තියෙනවා. ඒ වගේ හොඳට ඇඟ මේකෙන් හදාගත්තොත් ඉඳගෙන ඉන්නත් ලේසි. ඉඳගෙන හිටිය පස්සේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස ආස්වාසෙන් ආස්වාසයට වෙනස දැනගැනීමේ තියෙන අවස්ථාව වැඩි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගාණි ස්වාමින් වහන්සේ සක්මණේන් පසු නාසිකාග්‍රය මුල් කර ආනාපාන සතිය වැඩි වෙමි. හුස්ම සංසිඳී සිරුර ගල් ගැසී වෙනම තිබෙනවා දැනේ. ඒ බව දැනෙන සිත තිබුණත් වෙනත් බාහිර කිසිවක් හිතන්න බෑ. අරමුණක් වෙත නොගොස් ස්ථාවර වී තිබුණා. සිත තන් වි පැයක් පමණ තිබුණා. නිරාමිස සුවයක් දැනුණා. මේ වෙලාවේ කිසිවක් කරන්න එපා භාවනාව කෙරෙනවා කියා ඔබ වහන්සේගේ දේශනා ධර්ම දේශනා ගණනාවක උපදෙස් දී ඇත. ඉදිරි දිනුව ඉබේ වෙන්නේ කොහොමද? මම ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න එපාද? කරන්න ඕනෑ කුමක්දයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න සිල්ලමි. මේකේ හොඳටම තියෙනවා වාක්‍ය ත්‍රිලක්ෂණය කියන්නේ ඉතින් මම ඇවිල්ලා තමයි මම ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න එපා. ව්‍යාකරණයක් තියෙනද බණ්ඩෝ වාක්‍ය. මම මේ නතර ත්‍රිලක්ෂණයක් නැහැ. මම ඇට ගැන කටවහගෙන පැත්තකට ලහිටවන්. උඹට උනේ ත්‍රිලක්ෂණ නැහැ. ඔය හිත නැදියා බලයිද? උතන කෙලස් නැහැ. ඌගේ මොන ත්‍රිලක්ෂණයේ? ත්‍රිලක්ෂණ ඕනම් පෙනේ. මම කරන්න හදන්නේ රෝපෑදි දිහට බොරදිය ටිකක් දාගන්න හදනවා. අර අනාකූල ප්‍රවාහයේ ආකූල කරන්න තමයි මේක අනිත්‍ය දුක්ඛ අනන්ත බලන්න ගිහලා. අපිට නිකන් ඉන්න බැරිකම තියෙන ගාය. භාවනාවෙන් එතෙන් ගෙනිච්චර පස්සේ වැඳලා කිව්වත් කරවණ හිටපන් කියලා මම උඩරට නැටුම් ටිකක් නටලා පෙන්නන්නද පාතරට නටුම් ගන්නට පෙන්නන්නද වට්ටකර නටුම් නටන්නද කටුසු නටුම් නටන්නද නටුම් වලට නම් අපි හරි දක්ෂයි නිකන් ඉන්න කියන්නකෝ මොකටවත් බෑ ඕන ශිල්පියෙකුට කියන්න කොච්චරලා නිකන් ඉන්න පුළුවන්ද කියලා කය තියාන හිටියත් හිත තියාන ඉන්න බෑ හිත නිතෙන් ගියාට පස්සේ ඒක දිගට පවත්තන මිනිහා සත්පුරුෂයා ඒකට මොනවා දැම්මත් ඇහැට කුණක් වැටෙනවා වගේ දැන් මේ ඉස්ලාම හිතට පෙන්ලා දෙනවා කිwidetilde මොකක්වත් මාත්‍රෙද මේක පාත්තන්න පුළුවන් නෙවෙත් මගේ හිතේ ඒක මධිකමකට සලකනවා මගේ හිම මොනවා හරි සූත්‍රයක් දාගන්න හදනවා ඒකට සමීකරණයක් දාගන්න හදනවා ප්‍රමේයයක් දාගන්න හදනවා නිකම්ම ඉන්න බෑ නම් බුද්ධානුස්සති ටිකක් කරුවාම නරකද
මෛත්‍රිය ටිකක් කෙරුවාම නරකද? අනිච්චං දුක්ඛං අනත්තං බැලුවාම නරකද කියලා එයාට සුම්මෛත්‍රි කියන එක දන්නේ නැහැ. නිකන් හිටපන් කියන එක දන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුව ඇත්ත. බුදුහාම කියලා තියෙනවා මේ ධර්මයේ ඒකාන්තයෙන් ඕපනායිකයි. මම බොහෝම සුළු කාලයක් අතට සුද්ධ කරලා දෙන්නම්. ප්‍රශ්න වෙලා තියෙන සුද්ධ කරපු එකේ ආයේ මඩ දාගන්න. ආයේ හොදගත් එක මඩේ දාගන්න. ඔන්නේ හොදගත් එක මඩේ දාගන්න එක තමයි කෙලස් කියලා කියන්නේ. බුදුහාමුදුරුවගේ ධර්මයේ දවස් ගණන් භාවනා කරන්න ඕනේ මෙතෙන් යන්න පුළුවන්. අපිට තියෙන මේක උපයාගත්ත දේ ආරක්ෂා කරන්න දන්නේ නැතිකම තියෙනවා. ඒක කාගවත් පුදුලික දෝෂයක් නෙවෙයි. අපිට මේ පරිණාමයේ හම්බ වෙච්ච සැකේ. පරිණාමයේදී අපිට හම්බ වෙච්ච මේ ස්වභාවික වර්ණේ හරහා ආරක්ෂාව හරහා අපිට ඉස්පාසුව කියන එක අපිට පෙන්න තියෙන්නේ පාළුවක් විදියට. විස්රාමයේ කියන එක අපිට දැන්ලා තියෙන්නේ කොන්වීමක් විදියට. උදිකලා විතර කියන එක අපි දැකලා තියෙන්නේ පරාදයක් විදියට. එනිසා අපිට උදකලා වෙන්න කැමති නැහැ. විස්රාම වෙන්න කැමති නැහැ. විවේකයක් ලබන්න කැමති නැහැ. අපි දෙනවා හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි. මොනවා හරි කෙරුවොත් තරකද කියලා. කරන කියන සෑම දෙයක්ම කෙලෙස් වලට යනවා. ඉතින් ඒ නිසා අපි එක එහෙම යමක් නොකර නිර්ආමිෂ සුඛයෙන් පිරිච්ච ගතිය අපි උප්පත්තියම ලැබිච්ච ජාතික සම්පතක් අපට. එහෙනම් උප්පත්ති සම්පතක් අපි මෙතෙන්දි කරන්නේ අනුන් බතක් කාලා කය වචනෙන් දෙකින් කිසිම දුෂ්චර්යයක් වෙන්න දෙන්නේ නැතුව ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් හිතෙත් කටයුතු දැක දැක දන දන නතර කරනවා. නතර කරලා පස්සේ කියන ඕන් නොයි බෑයි කියන චිත්තක්ෂණය දැන් ගන්න පුළුවන්. පුළුවන් නම් රැකපන්. ඒක අල්ලලා දෙන එක එච්චර අමාරුයි. ඒ චිත්තක්ෂණය අල්ලලා දෙන එක මේ ඒකට කියන්නේ නිර්මල චිත්තක්ෂණය කියලා, නික්ලේශී චිත්තක්ෂණය කියලා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය නැත්තම් බුදු ජානනා සමේකර කියන ක්ෂණ සම්පත්තිය කියලා අල්ලලා දෙන්න පුළුවන්. ඒක ඇත්තටම බුදු ජානනාගේ තියෙන ආශ්චර්යය තමයි මේ අවුරුද්ද 2600 කට අල්ලලා දෙනවා. නමුත් අපි තියෙන පඬිතකම නිසා, අපි තියෙන පැහිගතිය නිසා අරක පිසිදු තියාගෙන ඉන්න බෑ. ඉතින් ඒකට අපි වැරද්ද බාරා ගන්නවා. අපි නිහතමානී බනවා. ඊගාව දාසෙත් මෙතෙන්දම ගිහිල්ලා තව ටිකක් මේක එහෙමම තියාගෙන ඉන්නවා. අනාරම්මනව දකින්න දෙයක් නැහැ. නමුත් දැකීමේ අත්දැකීමක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් එන්නේ රිට්‍රීට් එකේ මුල් දවස්වල නෙමෙයි, දවස් 4 5ක් ගියාට පස්සේ. නමුත් කලින් ගෙදර භාවනා කරපු අයට ඉන්නවනම් ගන්න පුළුවන්. ඒක නිසා මේක සමහර විටක අලුතෙන්ම භාවනාවට ආපු කෙනෙකුට ටිකක් සැර වැඩි, ටිකක් කල් වේලා වැඩි. නමුත් ඇත්තටම සංසාර ගතයෙන් බලනකොට අපි එකෙකුට එකෙක් වැඩි මාල් නැහැ. ඔක්කොම සංසාරේ නොදන්නා තරම් වයසට ගිය නාකි නාකිච්චෝ අපි. මේක ජීවිතේ කරන් තියන ඔය උස් බේත් ගති. ඒ නිසා බලනකොට සංසාරේ භාවනා කරලා ඇති. භාවනා කරා නම් ඔතෙන් ගෙනියන්න ලේසි. ප්‍රශ්න තියෙන්නේ මේ සුද්ධ කළ දුන්නන ගේ රැක ගන්න බැරිකම. ඒකට අපි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුනෙන් තමයි මේක රකින්න පුළුවන්. කට පරිසම් කරගන්න, ක්‍රියාකාරකම් වලින් පරිසම් වෙන්න, ජීවන රටාවෙන් කාටවත් හානි කර දේවල් කරන්න එපා. බොහොම පුළුවන් තරම් හුරා කැම් කරන්න එපා. විවේක වුණොත් මේක රකින්න පුළුවන්. ඒ නිසා මේ ලියුම ලියුපේකනාට මේක පිළිබඳ ඇඟීමක් තිබිලා තියෙනවා. තිබුණත් ඒක සැකයක් අනුවයි ලියලා තියෙන්නේ. ඒ නිසා මුල් ටික තොරතුරු ටික හරි මේ සැකය භයානක දෙයක්. අද ලෝකයේ ඇතුළත තියෙන සෑම යුද්ධයක්ම ඇතුළත තියෙන සැකේට. අද වෙන දික්කසාදුලින් 95%ක්ම දික්කසාද වෙන්නේ සැකේට. ඉතින් සාපිව හම්බ කරන හැමදේම සැකේ කියන ව්‍යසනේ ඉස්සර කාබාසිනිය වෙනවා. බුදුජානස කියන සෝවාන් වෙනකොට විතරයි සැකේ දුරු වෙන්නේ. විචිකිච්ඡාව දුරු වෙන්නේ සෝවාන් වෙනකොට. එතකම්ම බුදුනුත් සැකයි, ධර්මෙත් සැකයි, සංඝයත් සැකයි, සීලෙත් සැකයි, පිරිසුදුක හම්බුණත් සැකයි. ඒ නිසා අපි මේකත් එක්ක ඉඳලා හොඳට මතක තියන්න සැක එන්නෙම දුස්චරිතෙට නෙවෙයි සද්ධර්මෙට. දුස්චරිතර අපිට තොංගණක් මතක නැහැ, කාගෙන යනවා කිසිම තැකයක් නැහැ. ධර්මපැත්තට යනකොට තමයි අපිට ගොඩාක් ඔය තේරිලි බේරිලි සැක තේරෙම එන්නේ. ඒකේ මායයා මාරමස්සිනාගේ පුංචි ට්‍රික් එකක් අතර තියෙනවා. එන්නකොටම පෙනේ පුප්පනකොටම කියනෝනේ මම ඉන්නේ ප්‍රතිපදාවේ, මම ඉන්නේ කෙලෙස අඩු වෙන පැත්තේ, උඹේ නයිපෙන පිඹුවට මම කන්නේ නැහැ, මම කාලා දිනන ටෝංගණක්. අද මං අහුවෙන්නේ නැහැ කියලා මායයට කියනවා අකුලගෙන ඵලයන්. මම දිගට යනවා කියලා අපි මේ කමට අංශුද්ධ කරන්නේ අන්න ඒකට.
ධර්ම සාකච්ඡා කරන්න. ඒකට මොකද එහෙම නැතුව කවදාකවත් කාටවත් ස්වයම්භූ ඥානෙ මෙතෙන්දි කරන්න ඕන දෙ තේරෙන්නේ නැහැ. අපි ඔක්කොම එකතු වෙලා මාරාට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නෙත් ඉදිරිපත් කළ දෙනතරතුර හොඳයි කියලා මම සතුටින් කියන්න කැමතියි. ගරු ස්වාමින් වහන්සේ, මෙම භාවනා වැඩසටහනට සහභාගී වීමට පෙර මම ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දී ආනාපාන සති භාවනාව කළෙමි. එහිදී ආරම්භයේ හුස්ම රැල්ල ඝනව ඇති පසු ඇත දැනි පසුව සියුම් වන බවත් නාසයේ විවිධ ස්ථාන ස්පර්ශ විය යන බවත් උණුසුම හා සිසිලසත් දිග හුස්ම හා කෙටි හුස්මත් යනාදී ලක්ෂණ දැක්කෙමි. අනතුරුව හුස්ම දැනීම නැවතී ගියේ මෙම ස්ථානයේ පැමිණෙන බැම්මින භාවනා කරන විට යතකී ලක්ෂණ දැක ගන්නට නොහැකිය. ඒ වෙනුවට ඉතා සියුම් හුස්ම රැල්ලක් පමණක් දැනේ. ඒදී සියුම් බව නිසා සිත විසිරීමද වැඩිය. උත්සාහ දරා එම සියුම් හුස්ම රැල්ල දෙස බලා සිටින විට එයද දැනීම නැති වී. එවිට මට කයක් නැති බව හා කයට පිටතින් සතුන් සිතක් ඇති බව අවබෝධ විය. හුස්ම දැනීම නැති ගිය විට මා කුමක් කළ යුතුද? ආය හයියේ හුස්මක් අරගෙන රවුමත් දුවලේ ඉවරයි. ආය තම්බෙනවා. ඒතර අපිට තියෙන මේ කෙලෙස් නැති වුණොත් මල්ල විකාරයක් හිරෙනවා. මොකද කෙලෙස් නැත්නම් මාළුවට උම්මලකට නැතුව. කිසිම රසක් නැහැ. ඉතින් අනෝ කොහොමද නැවත කෙලෙස් ගන්නේ? කොයිද තොග වෙනදාමට කෙලෙස් තියෙන්නේ? සුපර් මාකට් එකද නැත්නම් හන්දි කඩේද? ඉන්දුවර ගිහලා ආය කෙලෙස් ටිකක් දාගත්තට පස්සේ මං කියන්නම් හොඳ නිදර්ශනයක් උකට. මේ ඉස්සා කියන සතා ඇවිදිනකොට වතුරේ බැලන්ස් එක ගන්නේ ඇස්කුවරේ යට සියුම් වැලි කැට දෙක තුනක් තියෙනවා. ඒක ලම්බයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක පල්ලෙහාට දෙනවා. උදන්න මේක උඩ මේක යට කියන. ඉතින් මේක උඩාකල් නිරීක්ෂණය කරලා පස්සේ විද්‍යාඥයෝ දැකලා තියෙනවා ඉස්ස කාලයක සරක් හැවාරිනවා. හැවාරියට පස්සේ අර වැලි කැට එළියට යනවා. ඊට පස්සේ අර වැල්ලට ගිහලා ආය රැලි ගන්නකොට ආය වැලි කැටයක් ඇතුළට ගියාට පස්සේ බැලන්ස් එක ගන්නවා. ඉතාම දක්ෂ විද්‍යාඥයෙක් මේක වීදුරු කූඩුවක දාලා හැවාරින්න ඇරලා වීදුරු කූඩුව යට යකඩ කුඩු ටිකක් දාලා තියෙනවා. දැන් ඌගාදාස කියලා ගස්සනකොට ඇතුළට ගියේ වැලියට යට මේ යකඩ කුඩු ටික. ඊට පස්සේ කාන්දම් කැල්ලක් අල්ලපුවාම ඉස්ස උඩු ඇතුළ උඩු බැලෙන් පීනනවලු. මුදරේ ඇස්කුවරේ කක්ක ටිකක් නැත්තම් උඩ බැලන්ස් එක නැහැ. ඇස්කුවරට වෙන්න ගල් කැටෙන් තමයි බැලන්ස් කරන්නේ. ඒක නැත්තම් උඩ උඩයට මාරු වෙනවා. ඉතින් ඒකට කාන්දම් කැලක් දාලා කාන්ද මේ යකඩ කුරු ටිකක් දාලා කාන්දම් කැලක් උඩට දාපුවාම ඉස්සර පේන ගුරුත්වාකර්ෂණය උඩ තියෙන කියලා ඌ ෂෝක් එකට බඩපැත්ත හැදලා තියෙනවා. අපිටත් කෙලෙස් නැති වුණොත් නිකන් ගුරුත්වාකර්ෂණය නැති වුණා වගේ වෙනවා අපිට. අපිට කෙලෙස් ටිකක් නැත්තම් කොහොමවත් මේ ජීවිතේ ගෙනියන්න බෑ. නමුත් බුදුචානන්දගේ තියෙන ධර්මයේ තියෙන ශක්තිය මෙච්චර කෙලෙස් තියෙන ලෝකේ මේකට කියන්නේ මෝහ පටල කියලා දවස් 7න් කපලා දෙන්නම් කියලා කියනවා. සමහරවිට same day service කරන් තියෙනවා බුදුහා. උදේ කියලා දෙන්න හැන්දාවේ කෙලස් කපන්න කියලා. කවදාක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. අනිතික එහෙම කෙලස් කැපුණා නම් පස්සේ අපිට උම්මත්තක වෙනවා අපි. අය අහවල් දෙතිය බලන්නද? මොනවාවත් නැහැ. ඒක නිසා බුදුජනන් වහන්සේගේ මේ කෙලස් කැපීම සාර්ථක වෙන්න වෙන්න අපිට පේන්නේ අපි මහමුදක් මැද අතරුණා වගේ කාන්තාරික අතර මං වුණා වගේ මහා ගැලයක් මැද දිසා මාරු වුණා වගේ ආතබූත නැතුව යනවා. ඉතින් මේ ශ්‍රද්ධාව තියෙන කෙනාට ඒක මේ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනා දන්න මං ආවේ බුදුහාමුදුරගේ පෙතේ මං ආවේ කෙලෙස් අඩු කරගෙන මට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා මට ධර්මයේ තියෙන අම්මව තාත්තා නැති වුණාට එයාට ඒක සතුටක් ඇති වෙනවා. එහෙම නැතුව මේ කාම ලෝකේ සතුට හොයන කෙනාට පේන්නේ අතර මං වුණා දිසා මාරු වුණා කරකොල අතහැරියා වගේ කියලා. ඉතින් ආඩ වස් කවි කියසෙ පෙරත් කවි කියන්න වෙනවා. පිරිත් නූල් ගැට ගන්න වෙනවා. බෝධි පූජා තියන්න වෙනවා. සාන්ති කර්ම කරන්න වෙනවා. මේ කෙලස් කැපෙනකොට. නමුත් අපි ඉන්නේ සත්පුරුෂ මණ්ඩලයක නම් ඉන්නේ සිල් අරගන්න මේව වෙලා තියෙනවා නම් කලින් මේකට ලෑස්තිලා යනවා නම් තේරෙන්න පටන් ගන්නවා ධර්මයේ කාන්තේම එහිපසිකයි. සාන්දෘෂ්ටිකයි. අපි හිතනට වැඩි ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි సంతානි අපි කහිතකයේ වචන මේ හිතා ගන්න බෑ දරා ගන්න බෑ. ඒක නිසා ඒක අභියෝග කරනවා. කොහොමද මේ ඉඳගත්තු ගමන් ආනපනි තුනි වෙන්නේ? කොහොමද මේ ඉඳපු ගමන් හිත මේ කෙලෙස් නැත්ැනකට යන්නේ කියලා ඊට පස්සේ යනවා. දැන් මම මොකද කරන්නේ? يعني මේ ලබාගත් දේ අභියෝග කරනවා.
ප්‍රතිපදාවෙන් ලබා ගත්ත කෙලෙස් නැති තැනට අභියෝග කරන හැබැයි මේක මේ කාගවත් දොස් දැකලා මේ ඉඟි කරන්න කියන කතාවක් නෙවෙයි. ඒ ඌරා කක්කගොඩේ ඉන්න ඌරට ඒ වගේ සිවෙන්ති පොලෝක තිබ්බොත් ලෙඩ වෙනවා. උට හැදෙන රත්තු ඌනතාවේ කියලා ලෙඩක්. ඌ කක්ක කාලා නිදලා තියෙන්නේ. ගොඩක් කල මේ වගේ තැනක තිබුණා ඉතින් ඌට ඌට වැලි මඩ ටිකක් ගෙනත් දාපු ගමන් ඌට බස්පස් කාලා ගහපු ගමන් අර රත්තු ඌනතාවේ නතර වෙනවා. ආ ඌරා ආයේ ෆුල් පොලිෂ් ආයේ සරයා. ඉතින් ඉන්සාර සිමෙන්ති පොලෝක තිබ්බ ඌරෙක් වාගේ කොට් එක තිබ්බ කුඩල්ලෙක් වාගේ කෙලෙස් නැත්තනට ගිහලා තිබ්බ ගමන් විපිලිසර භාවයකට එනවා. මුචි ඒක අපි පටන් ගන්නකොටම සීලක් සමාදන් කරලා හික්මීමක් ඇති කරලා දීලා අපි යන්නේ හයි ටෙන්ෂන් වයර් එකක් දිගේ බොහොම ඉක්මනට මේවා එන්න පුළුවන් කියන එක අඟවලා යනවා. මං කියන්නේ ඔක්කොට වෙනවයි කියලා. ඉතින් ඒකෝට තමන් ඒත් කැපකිරීමක් කරලා තමයි යෝනිසමනි කාලේ හරහා තමයි එහෙම නැත්නම් සම්මා දිට්ඨිය හරහා තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ තමයි කෙලස් කැපෙන මාර්ගය කියලා. නැත්තම් ඒක තේරෙන්නේ බයක්. ඒක තේරෙන්නේ පාළුවක්. ඒක තේරෙන්නේ කම්මැලිකමක්. තේරෙන්නේ නීරස ගතිය. සැකයක්, නින්දක්, කරකොල ඇතරි වගේ ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඊට කලින් ගිය කෙනෙක් දැකලා ඒ බය අරගත්තේ නැත්තම් අපි එක්කෙනෙකුටවත් මෙතන මේ ඉන්නේ එක්කෙනෙකුටවත් මේ අත්දැකීම නොලැබී නැහැ. කිසිම කෙනෙක් ඒ අත්දැකීම අරස කරන්න දන්නේ නැහැ. අපි දන්නේ ඒක වෙනකොට බය වෙලා දුවලා ගිහිල්ලා මොනවා හරි දෙකින් ආය අර පෑදීදී බොරදී කරගන්න එකයි. එනමුත් ඒකට බුදුරජාණන්ස කියන්නේ ධර්ම හුරතලයක් කියලා. කවුරුත් එහෙම කරනවා. මොකද අපි බලාපොරොත්තු වෙච්ච නැති පාරක් මේ යන්නේ. ඒවා ධර්ම හුරතල් කියලා කියන්නේ. නමුත් අපි මේ අර උනන්දු කරලා දෙන්නේ ඊගවසර යනකොට කලබල වෙන්න එපා. පාර ගියේ තමන්නේ රූපය ගත්තේ ප්‍රතිපදා බුදුහාමුදුරුවන්ගෙනේ. ඔය වගේ ආවට පස්සේ මේක පදන් වෙනකන් මේක වශී කරගන්නකන් අලුත් දේවල් හිතන්න යන්න එපා. මේක පදන් කරගන්න. මේක වශී කරගන්න. මේක සිද්ධි කරගන්න. ඒක ඇත්තටම භාවනා මධ්‍යස්ථානකින් කරන අඩුයි. බහන මැදයන් අපි කරන්නේ ඒකට පෙන්වන එක විතරයි. පදම් කරන්න සිද්ධි කරන්න අරණ්‍ය ගත වෙලා රුක්කු මූල ගත වෙලා භාවනා කරලා ඒකටම අප කැප වෙන්න ඕනේ. ඒක තමයි හුඟක් හොඳ දර. ගිවෙ ඉඳගෙන කරන්න බැරි එකක් නෙවෙයි තියෙන්නේ. නමුත් ඒකට එතකොට පරිසරය සකස් කරගන්න ඕනේ. නමුත් මේකට යන්න පුළුවන් බව මේ ජීවිතේදීම යන්න පුළුවන් බව පෙනිලා දැන් අවුරුදු 20කට දීකට වැඩි නෑ. ඒ තරම මේක කදාකත් යන්න බැරි දෙයක් විදිහට අපේ පැරණි මුතුන් මුත්තෝ 1956 ට ඉස්සෙල්ලා බෑ කියපු එකක් නේ. දැන් ටික පුළුවන් බව තේරෙනවා. මොකද අපි අර ජම්මාන්තරගත සැකේ තියෙනවා. මම මේ කතා කරන්නේ මේ සැකේ අපි සද්ධාවේ නාමයෙන් එහෙම නැත්නම් කුසල ඡන්දේ නාමයෙන් අදිමොක්ඛේ නාමයෙන් ලෑස්විල යන්නේකේ ශක්තියේ නාමයෙන් අපි සැකේට ඉඳ තියන්න නැතුව මරෙන්නේ මෑරෙම්වා මියෙන්නේ මියෙම්වා රැකෙන්නේ රැකෙම්වා කියන මේක පුරුදු කළ එතන ගියමින් යන නෙවෙයි එළියට එන්නේ සම්පූර්ණ වෙනස් වෙලා එළියට එන්නේ. ඉතින් අන්න එවැනි දෙයක් වෙනවා නම් අපි සතුටු වෙනවා මේ කරන වැඩපිළිවෙල මේ භාවනා මධ්‍යස්ථාන සිව්පස දාන දිනා කට්ටිය නමුත් ඒ පුද්ගලයා සෑහෙරක අපේ කීරීමක් කරන්න ඕනේ එවැනි අත්දැකීමක් අරසා කරගන්න. මම හිතනවා මම මේ කතා කරන ක්‍රමේ මේ පණිවිඩයේ සම්නිවේදයට වෙනවයි කියලා. ගත ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව වැඩිමිට නාස්පුඩුව ළඟට සිත යොමු කොට බැලීමට පටන් ගැනීමේදී මාගේ නළල දෙපැත්ත තදකර හිසේ කැක්කමක් පටන් ගනී. එය වලකාගෙන භාවනාව වැඩිමිට උත්සාහ කළත් පළක් නොවේ. උභාසයෙන් උපසිත පතමි. තෙරුවන් සරණයි. මේකට මුල් උපදේශ ටික අහලා නැති නිසා වෙලා තියෙන්නේ ඉස්සලාම වාඩි වෙලා වාඩිලා ඉන්නේ ඉරියව්වේ සිද්ධ වෙන්නේ අරින්න. වාඩිලා ඉන්නේ ඉරියව්වේ ගොඩාක් වෙලා පුහුණු වෙන්නේ නැතුව යන්න එපා ආනපන දිගේ. ඒක මේ හරියට මේ තුවක්කුවක් එල්ල කරගන්නවත් නැති මාන්න ගන්නවත් බැරි කෙන ගිය ගමන් බුල්සයි එකට තියන්න බෑ. එනිසා තුවක්කුව අරගෙන කරේ ධ්‍යාන ගස්තර දෙක තුනක් කණාබල්ලම් ගහලා තමයි අඩුගන්නේ ලෑල්ලටවත් වදින්නේ. ඒක ගොඩාක් පුහුණු කරාට පස්සේ තමයි හරියටම බුල්සයි එකට තියන්න පුළුවන් වෙන්නේ. එනිසා ගිය ගමන් මේකට තියන්න යන්න එපා. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව මම මේ ඉන්නේ ඉඳගෙන කියන එක දැනගෙන අර ප්‍රියවරෙන් පියවර යන්න ඒ මුල් පියවරවල එකක්වත් එච්චර ආතතිගත නැහැ. ඔය කෙලින්ම ආනපන හොයන්න පටන් ගත්තොත් නාසිකාග්‍රය හොයන්න පටන් අරගත්තොත් ඒක ටිකක් සැර වැඩි වෙන්න ඉඩ තියෙනවා. පහු වෙනකොට හැබැයි ඒකත් එච්චර අමාරු නැහැ. ඒ නිසා ගිහිල්ලා ඉඳගෙන ඉන්න ඉරියව්ව සිද්ධි කරගෙන මිසක්ක මේකට යන්න එපා.
මුල් උපදේශ වල ඒක මම අවධාරණය කරලා තියෙනවා. හරි ස්වාමීන් වහන්සේ, ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල ඉහළ පහළ යනවග බලා සිටීම පමණක්ද? සමහර භික්ෂුන් වහන්සේලා ආනාපාන සති භාවනාවෙන් පසු යෝග්‍යා ධ්‍යාන කරගෙන යයි. මෙම ක්‍රමය ආනාපාන සති භාවනාවට යෝග්‍ය එකක්ද? යනවග පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහාම නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරමි. මෙම ක්‍රමය කියලා ලියලා තියෙනවා, හැබැයි මොකක්ද කියලා කියලා නැහැ. මෙම ක්‍රමය මේ හරි වැරදිද කියලා, ඉතින් මේකේ අදහස් කරන්නේ මොකක්ද කියලා නැහැ. මේකේ පටලවිල්ලක් නැහැ ප්‍රශ්නේ. නමුත් ඒකේ පටලවිල්ලක් හදාගෙන තියෙන නිසා ආනාපාන කෙරුවට පස්සේ, එනද ආනාපානේ සීති කරගෙන යාලු කරගත්තට පස්සේ කොණ්ඩේ තියෙන කෙනාට දැටට බැඳ හැකි වගේ ඕනනම් සමසට යන්න පුළුවන්, ඕනනම් විපස්සනාට යන්න පුළුවන්. සමතේ තමයි ඒ ධ්‍යාන පැත්ත තියෙන්නේ. ඔය කොයි එක කරන්නත් ඉස්සෙල්ලා ඒ ස්පනා පිට පේන ආස්වාද ප්‍රසවාසයේ හිත පිහිටුවා ගැනීම කරන්න, ඒක කෙරුවට පස්සේ අපිට පුළුවන් ඊටු ටික සාකච්ඡාට ගන්න. ඒව එතකම් බරක් කරගන්න එපා. ඒක ඇත්තටම ගුරුවරයාට බරක් මිසක ශිෂ්‍යයාට බරක් වෙන්න දෙන්න හොඳ නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ, පරයන්කේදී මනසේ ඒකාග්‍රතාවයේ දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට අපහසුතාවයක් දැනෙන බැවින් එය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ධර්ම උපදේශක් පතමි. තෙරුවන් සරණ වේවා. මේක එනිසා මේ වැඩමුළුවේ පටවෙන්න කියන්නේ අපි කිසියම් ඒකාග්‍රතාවයක් ගැන පොරොන්දුක් නැහැ. කිසියම් එහෙම ගැන යොමු වෙලා නැහැ. අපි කියන්නේ ඒකාග්‍රතාවයේ ඇති වෙන්න හේතු වෙන සතිය තමයි කතා කරන්නේ. ඒ නිසා සතිය තමයි ආසන්නම කාරණාව. ඒකාග්‍රතාවයේ අල්ලන්න හදනවයි කියලා කියන්නේ සතිය ඉක්මවල යන්න හදනවා. ඒ හරහම සතියට නිග්‍රහ වෙන නිසා මේ සතිපට්ඨාන භාවනාවක් කරන්න සතිය හරියටකොට ඉතුරු ටික සිද්ධ වෙයි. ඒ නිසා අපිට ඒකාග්‍රතාව වගේ දේවල් අල්ලන්න හදනවයි කියලා කියන්නේ අර gederin genaapu මෙහිසේ පිළිකාවක් තියෙනවා. ඒ පිළිකාව අයින් කරන්න ඕනේ. මෙහිදී උපදෙස් දෙනවා පහදලියොම එහෙමට නෙමෙයි අපි භාවනා කරන්නේ. අපි සතිය පිටට භාවනා කරන්නේ. ඒතියෙදිත් වටේෙන් අත දාලා ඒකාග්‍රතාවය අල්ලන්න හදන්න. අහුවෙන්නේ නැහැ. අල්ලන්නත් බෑ. ඒ නිසා සතිය අල්ලලා ඒකාග්‍රතාවය අල්ලන්න එතකොට හරියනවා. ගෞණීය ස්වාමීන් වහන්සේ, පයක සක්මණේන් පසු සක්මණේ හොඳින් සිහිය පීඩා ඇති අවස්ථාවේදී ඒ සිහින්ම පරයන්කට වාඩි වුණා. වාඩි වී සිටින ඉරියව්වේ සිට පීඩවනකොටම මුළු ශරීරෙම බිනි බිනි සුලකට ගසාගෙන යනවා මෙන් දැනුණා. මේ වෙලාවේ ඉරියව්වක් දැනුනේ නැහැ. මේ වෙලාවේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ස්වභාවයන්ම මෙනෙහි කරමින් සිටන විට විනාඩි 20ක් පමණ ගිය පසු නැවතත් හිමීට ඉන්න ඉරියව්ව දැනුනේ. පසු හිමීට ඉරියව්ව බලමින් හුස්ම රැල්ලට යොමු කළා. ඉන්පසු දිගටම හුස්ම දිහා බලාගෙන සිටියා. අර සිදුවීම ගැන පසු බයකුත් ඇති වුණා. මේ පහදා දෙනමින් ගෞරවණ ඉල්ලමි. ඔය දෙවෙනි සැරේ සතිය ආනපානට පිටරන තැන දක්වා බොහොම ලස්සනයි. ඒක තමයි ස්වභාවේ. දෙවෙනි සැරේත් ඒ ආනපාන දිගේ හිත සංසිඳනකන් ආනපන සිවුම් වෙනකන් දෙවෙනි චක්‍රෙත් යාගන්න පුළුවන් වුණා නම් ඔය බය වෙන්නේ නැහැ. තමන්ට තේරෙනවා ආයසරයක් අර වගේම සංසිඳනවා ආයෙත් ඇවිස්සෙනවා. ආයතර සංසිඳනවා ආයෙත් ඇවිස්සෙනවා. අන්න එහෙම චක්‍ර රාශියක් එක පරියන්කේ කරකවන තරම් ටිකක් ඉවසන්නේ. මේක හැබැයි සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා. ඇවිස්සුනට පස්සේ ආයෙත් ආනපනිට හිත දාලා ආනපනිටක ඉඳලා තියෙනවා. ඉඳලා තියෙන වෙලාව මදි. තව ටිකක් ගියා නම් ආයසරයක් ওই தත්ත්වයේ ආයෙත් තැම්පත් වීමක් එනවා. අන්න ඒකට ආවනම් දිර්ඝ ගමනකට ලෑස්තියක්. මේ පළවෙනි චක්‍රයේදීම ඇතිවෙච්ච ආකල්ප ඇතිවෙච්ච ආවේග පිළිබඳව ප්‍රශ්න කරලා තියෙන පොඩ්ඩක් ඉවසලා එක චක්‍රයක් නෙමෙයි මේ වගේ චක්‍ර රාශියක් යනකම් ඉවසලා කටයුතු කරන්න. එතකොට තමන්ට විශ්වාසය පහළ වෙනවා. ගරු ස්වාමින් වහන්සේ, මම අද දින විනාඩි 45ක් පමණ ආනාපාන සති භාවනාව කරමින් සිටියේදී හුස්ම ගැනීමත් පිටකිරීමත් දැනීම සෙමින් සෙමින් අඩුවී නොදැනීම ගියා. එක වේලාවක් මෙසේ සිටියේදී හුස්ම නැති බව බල බලා සිටියා. භාවනාවේ කාලය අවසන් නිසා නැගිට ගියා. එවගේ අවස්ථාවක මා ඊළඟට කළ යුත්තේ කුමක් දැයි පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. තාම කරුණාවෙන් ඉල්ලා සිටින මේ භාවනාවේ කාලය අමාරු වුණා කියන එක පොඩ්ඩක් මට කියලා දෙන්න. ප්‍රශ්න කරු දන්නවනම් මොකද්ද මේ භාවනාවේ කාලය අමාරු වෙනවා කියන්නේ? ඒක ගොඩක් උත්තර තියෙනවා. ඒක කවුරු හරි කට උත්තර දෙන්න කැමති නම්. එහෙම නැත්නම් අමාරුයි. ඒ කියන්නේ
ඕනම කෙනෙකුට ඕනම තැනකදී gadule තියා ගන්න පුළුවන්. නමුත් මේ භාවනාව උදේ පටන් ගත්තා රාය වෙනකන් එක දිගටම භාවනාව තමයි. ඒ නිසා මේ භාවනා කාලේ නතර වීමක් කියලා එකක් නැහැ. එහෙම වුණොත් මේ Nissarana වලට සාප වේවා. මේ කිසිම වෙලාවක භාවනා කාලේ නතර වීමට ලකුණු දීලා නැහැ. උගන්වන්නෙත් අපිට තියෙන ගත් එක දිගට අරයි යන්නේ කියලා. ඒ නිසා මෙතන මේ ප්‍රශ්න කරු මොකද්ද භාවනා කාලේ සමාධි ඊට පස්සේ යන ඊගාට මම මොකද කරන්නේ කියලා. ඉතින් මේ දෙක සම්පූර්ණ උරස්නේ. දෙයි ඉතින් මම මේව කතා කරනකොට කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන. ඒ සමාහාර විදිහට කියන්නේ මේ තමන්ද මේක ලිව්වේ. නෑ එහෙනම් කරපණින්ද කාටවත් ඕනේ නෑ පෙරක දෝරුව අපි කෙලින්ම නඩුව කතා කරන්නේ. ඒගින්සයි ඒකට උත්තර දුන්නොත් මම ගන්නව ප්‍රශ්න. එහෙම නැත්නම් ඇත්තටම බෑ. මොකද අපි කිසිම තැනක භාවනා නැත කරන්න උපදේශයක් දීලා නැහැ. අපි කියන්නේ සතිය කියන එක දිගටම හැම ඉරියව්වෙම පවත්තන්න. එතකොට තමයි ප්‍රශ්න මතුවෙන්නේ භාවනා නැත කරාට පස්සේ මොකද්ද කරන්න කියලා. ඉතින් අපි නිසන්වනේ කිසිම තැනක පටන් ගන්න කියලා දෙනවා මිසක් ඉවර කරන්න කියලා දෙන්නේ නැහැ. එනිසා අපිට කියලා දෙන්න කැමති නම් ඉවර කරන හැටි මම දැනගන්න කැමතියි. ගෞරවනීය ස්වාමීන් වහන්ස ප්‍රශ්න තුනකට කොටස් තුනක් පරයන්කේ සහ සක්මන ඔබවහන්සේගේ උපදේශ පරිදි කරගෙන යමි. පරයන්කේදී හුස්ම රැල්ල කෙරේ අවධානය යොමු කරමින් ටික වේලාවක් සිටන විට හුස්ම තුනී වී යනවත් සමගම වලාකුළු මෙන් දකුණු අතට කැරකුණු සුදු පැවති දෙයක් පෙනේ. ඒ අමතක කොට තවදුරටත් ආනාපානය කරන විට යටි තුලින් යමක් පැගිරෙනවාක් මෙන් දැනේ. ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන සේක්වා. ඔය මෙවදී ආ බලනකොට මේ කට බඩ තොල ඔළුව බලන්නේ නැතුව වැగిරෙන බව, තද වෙන බව, විසිර යන බව ආදි වශයෙන් මේ භාව ලක්ෂණ බලන්න අපි ඉස්ලාම දවසෙම සාකච්ඡා කරන උඩ මතක් කරගත්තා. ඉතින් එහෙම කියලා තියෙද්දිත් ආයතරයක් කට වැగిරෙනවා, නහය වැగిරෙනවා කියන එක දඬුවම් කළ යුතු වැඩක් දන්නේ නෙවෙයි. මතක් කිරීමක් මම විතරක් මම කියනවා මේ ධාතුන් ඇවිල්ලා ඒ ලකුණු පෙන්නකොට ඒවා මේ ශරීරාංග වලට සම්බන්ධ කරගෙන බබාගේ භාෂාවට දාන්න එපා. වැగిරෙන බව, උණුසුම් බව, උණුසුම් ගතිය, උණුසුම් ස්වභාවය ආන්න මේ විදිහට කතා කරන්න ගත්තොත් මේක ලොකු දහිතියකට හේතු වෙනවා. ඒ වුණත් තමයි නහයෙන් වැగిරෙන පටන් ගන්නවා, කටෙන් වැగిරෙන පටන් ගන්නවා කියවට පස්සේ ඉතින් ස්පෙෂලිස්ට් කෙනෙක් කාට තමයි යන්න වෙන්නේ. එදින සාමයේ භාවනාවේදී ඒ බබාගේ භාෂාව අයින් කරලා ඒ පරමාර්ථ පැත්තට පොඩි තල්ලුවක් පොඩි උනන්දුවක් කරන්න නැත්නම් හිත නිතරම කැමති මේ විදියට මේ කටබඩන ආසී ආදි වශයෙන් සම්මුතිය දාන කතා කරන්න. එතකොට අර ධාතු මනසිකාරයට නිග්‍රහ වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් පේන වෙලාවට ඒක පුළුවන් තරම් ඉස්සෙල්ල ප්‍රශ්නෙක එක ලියලා තිබුණා. මම ඒ ධාතු වශයෙන් බැලුවයි කියන එක ඒ කෙනාට ඊයේ කියපු උපදේශය මතක තිබිලා තියෙනවා. මේ කෙනාට ඒක මතක නැතිලා මම කරුණාවෙන් මතක් කරනවා. මම දකින්නකොට ඒ වගේ ධාතු භාව, ධාතු ස්වභාව, ධාතු ගති දකින්න පෙළඹෙන්නේ. එතකොට තන ප්‍රශ්නේ වෙනවා. සැකයක් වුණොට නිසක බවක් ඇති වෙනවා. දෙවනි කොටස සක්මන් භාවනාව කරන විට පායට සිතගෙන වම දකුණු වශයෙන් බලමි. ඔසවනවා, තබනවා වශයෙන්ද බලමි. මෙසේ කරගෙන යන විට සිත සමාධියට ලක් වූ විට ආනාපානයේ මෙන් යටිතොලින් යමක් වැగిරෙන ස්වභාවයක් දැනේ. මේ පහදා දෙන සේක්වා. ඒ කියන්නේ ඇත්තටම එහෙම වෙනකොට තමන්ගේ අවධානය පයේ සිට යටිතොලට ඇවිදින දෙකම සතිය තමයි. මොකද තමන්ගේම කායට සම්බන්ධ හස්පනා අපිට දකින්න දෙයක් පේන්නේ. ඉතින් එතකොට හුදුවටම භාවනාව හරියට වෙලාවක තියෙන මුළු කයේම තියෙන 13 පවරයි. ඒකේ තියෙනම කම්පන ගති, චංචල ගති, වැగిරෙන ගති, උණුසුම් ගති, සිසිල් ගති. ප්‍රසිද්ධ දේ විතරයි පේන්නේ. නමුත් මුළු කය කියන්නේ මේ මැසි ගුලියක් වගේ, මැසි පොදියක් වගේ, කූඹි ගුලක් වගේ නලියන බවක්. ඉතින් අර ඉස්සලා දකින්නකොට මේක මහා අරුමයක්. මේක නොදැක්ක බලාපොරොත්තු වෙන දෙයක් නේ. ඒ නිසා ඒක ප්‍රශ්න කරන දඟල හුඟාවක් බලන්න. බලනකොට මේකේ නලියන් නැති තැනක් තියෙනවද බලන්න. හැම තැනම තියෙන්නේ ඒකාකාර ගොජ දාන බත්තලියක් වගේ නලියන ගතියක් තියෙන. එතකොට ওই ප්‍රශ්න නගන එකක් නෑ. එනිසා මේක ප්‍රකට දේ ඉස්සලාම දකින්නකොට පමණක් ඇති වෙන ප්‍රශ්නයක්. හොඳට භාවනා කරගෙන යනකොට මේකේ ඉස්සුඹු ලණ්ඩ චිත්තක්ෂණයක්වත් නැතුව ගොජයක් තියෙනවා. එනිසා මේවා සියල්ල සමස්තයක් වශයෙන් දැක ගන්නා සුළුව මේ දොර විවෘත වීමක්, මංගලාවතරණයක්, පිවිසීමක්, තව ඉදිරියට මේවා තව ප්‍රකට ප්‍රසිද්ධ උච්ඡන්නාසන්න වෙනකන්
දිගට කරගෙන යන්න හොඳ පෙර මග ලකුණක් කියලා කියන්න පුළුවන්. තුන්වෙනි කොටස සක්මණ කෙලවරදී සක්මණ කීමෙන් පසු දෙනෙත් මදකට පියාගෙන වරාණතිල වසාගෙන සිටින විට මුලින් ආනාපානයේ දැනුණු වලාකුළුමින් කැරකී යන දේ දකිමි. තවදුරටත් බලන විට ඉතා සෙම් කුඩු රසක් ඒ කැරකී යන අතටම කැරකී යයි. මේ පහදා දෙන සේක්වා. පළවෙනි දෙකේම තමයි කියන්න තියෙන්නේ ඒවා ඒ ධාතු ස්වභාවයෙන් බලන මිස වෙන සංඥා වෙන රූපක වෙන උපමා දෙන්න පටන් ගත්තොත් ඒ කාන්තින් සතිය වර්තමාන ඉඳලා පිටතට පයින් වෙන තැනකට පයින්. එතකොට වෙන්නේ හිත අර ගුණ කරගත්ත හිත අවුල් වෙලා යනවා. ඒ නිසා ඒව පේනකොටම විශේෂයෙන්ම කොනට ගිහලා ඇත්තක වහන එක කරන්න එපා. ඒක සාමාන්‍යයෙන් කියලා තියෙනවා සක්මන් භාවනා පොතේම. සක්මන් භාවනාදී ඇත්තක වහන්න හිතනවා වැහෙවපු ගමන් ඒ වගේ පටලවිලි වෙනවා. ඒක ඇත්තක අරගෙන කරන භාවනා පරියන්කේන වහගෙන කරන්නේ. එතකොට මේව පේනකොට ඒ හැම පේන දෙයට පස්සේ දුවනවා කියන්නේ සක්මන්ට නිගරු කිරීමක්. සක්මන්ට අනදර කිරීමක්. ඒක නෙමෙයි වෙන්න ඕනේ. මෙව්වට නිගරු කරලා සක්මන්ට ගරු කරන්න ඕනේ. එතකොට දිගට වැඩේ යනවා. ගරු ස්වාමීන් වහන්ස සංඥා නිරෝධයේ කුමක්දයි අප කෙරෙහි කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රායෝගික ජීවිතයේදී යොදාගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. මට සංඥාව කියන්නේ කියලා දුන්නොත් මම කියලා දෙනවා. නැත්තම් කොහොමද කරන්නේ? හරි සේනක පඬිතුමාට ඇහුවලු වේදේ රජුරෝ මගේ වැලියොන්චිලාව කැඩිලා මම හදලා දීපන් කියලා. හදලා දුන්නත් ඉසගතා දාන. කිව්වලු කැඩිච්ච කියලා අනු කැලලක් කියවන්න මට මේ පැටර්න් එක බලාගන්න. ඊට පස්සේ කොන්චිලා මම ගොතන්නම් කියලා. වැලියෝ ලින් කාටුම් බාරන්න බෑනේ. මම වැලියොන්චිලාව කැඩිලා හදපන් කියලා තමයි පණිවිඩය. ඉතින් වැලියොන්චිලා හදන්න පරණ කැලලක් දෙන්න එපා නේතු කොහොම හදන්නේ? ඒගේ සංඥාව කියන එක Taman තේරුම් ගත්ත හැටි මට කියලා දුන්නොත් අන්න ඒකට සාපේක්ෂව කීයතයි. ඊමණතු මෙන්නේ නොතේරෙන දේවල් අල්ලන ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් හවු ආයි වන්ඩර් වට් යූ ආකි හතරුදියා බල බල ඉන්න පුළුවන් පොළවේ නෙවෙයි ඉන්නේ. කරුණාකලාණපානේ බලන්න. කරුණාකල මට කියන්න ආසස කොහොමද වැටෙන්නේ කියලා. කරුණාකල කියන්න මට ප්‍රසාද වැටෙන්නේ කොහොමද කියලා. මට නම් එතකොට නම් පුළුවන් ටිකක් හිතන්නවත් මේ මොකා අතරද යන්නේ කියලා. මේ කොහෙදෝ තියෙන සංඥා නිරෝධයක් ඔය ගෙදරින් ඇවිල්ලා හීනෙන් බය වෙලා මට පේන්නේ. ඒ හීනෙන් බය වෙලා කතා කරනවා වගේ. අපේ මූලික ප්‍රතිස්පන්දි කිසිම තැනක වුණ නැහැ නේ. නැත්තම් මට ප්‍රශ්නට ගන්න මෙතෙන් ආපු පාර කියලා දෙයි. එතකොට නම් මට පුළුවන් කොතන ඉඳලා කොතෙන්ද පටලවගෙන තියනද කියලා හිතාගන්න. ඒ නිසා පිරිස නොමග අරින්න බෑ. මම අරින්න දෙන්නේ නැහැ. මගේ වැඩේ තියෙන්නේ අපි පටන් ගත්ත අපි මම ජීමා කරත්තකාරයා. පැයට හැතපු මයි වේගේ මේකයි මගේ බර භාගේ ඔහෙලා හඳට යන්න හදනවා මම ජීමා මම යනන්නේ බෑ පයි හැතමෙ බර භාගේ ඕගොල්ලෝ යන්න හදනවා සංඥා වේදිත නිරෝධයට මට යන්න බෑ මම යන්නේ මේ කොහොමල යන වේගේ කැවිච්ච දාසට ඒ නැත්තම් ඔය යන ගියේ කන මට කියලා දෙන්න නිරෝධේ සංඥා කියන්නේ මොකද්ද කියලා එතකොට මට කියත හැකි මට තේරෙන තාලට මෙන්න මෙහෙමයි කියලා නැත්තම් මේ පිරිස නොමග යවනවට මං කැමති නෑ. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාව මිනිත්තු 30ක් 45ක් උත් ආනාපාන සති භාවනාව පැයක් පමණක් කරනවා. දකුණු පාය තබන විට දකුණු යයිද වම් පාය තබූ පසු වම යයිද මෙනෙහි කරනවා. ටික වේලාවකින් මෙසේ කරන විට පායට පෑගෙන වැලිවල ගොරෝසු ගතිය, කකුල කැපෙන ගතිය, හා සිසිල් ගතිය හොඳින් වැටහෙනවා. මේ අතර විටින් විට සිතට වෙනත් සිතුවිලි පැමිණෙනවා. නැවතත් මා භාවනා ආරම්භනට සිත යොමු කරනවා. මෙසේ කරගෙන යන අතර මාහට අධික නිදිමත ගතියක් දැනෙනවා. නොදැනීම මළුවෙන් පිටට යනවා. මේට කුමක් කළ යුතුද? පරයන්කේට වාඩි වූ සෙනින් හුස්ම ඇතුළට හා පිටතට යනවා දැනෙන්න ගන්නවා. පිටවන හුස්මේ උණුසුම ඇතුළවන හුස්මේ සිසිලත් දැනෙනවා. මුලින් ගොරෝසුවට තිබූ හුස්ම පසුව සියුම් වෙනවා. මට ඇති ප්‍රශ්නය මෙසේ කරගෙන යාමේදී මගේ ශරීරයේ නොදැනුවත්වම පැත්තකට ඇලවෙනවා. මා කෙරේ අනුකම්පාවෙන් උපදේශක් ලබා දෙන්න. මේකෙදි පේන්න තියෙනවා අවංක උත්සාහයක් කරලා තියෙනවා. ඉතින් ඒක හරි ලස්සන කාරණාවක් මතු කරගන්න පුළුවන්. ඒක මේකත් එක්ක මේකට උත්තරයක් වෙන එක පැත්තකින්. ඒ මොකද්ද? අපේ හිත අවදීන් තියෙන්නේ උග්‍ර රාගයේ සහ උග්‍ර ద్వේෂයේ තියෙනකන් විතරයි. රාගයේ ద్వේෂේ නැති වෙච්ච ගමන් මේක නිින්දට වැටෙනවා, වැකිරෙනවා, එපා වෙනවා, නිදිමත වෙනවා.
නිසා භාවනා කරලා කොයි වෙලාවක හරි ඒ උග්‍ර රාගයේ ද්වේෂයේ යටපත් වෙනකොට අපිට ඒක තේරෙයි නිදිමතක් විදියට. අපිට ඒක තේරෙයි කම්මැලිකමක් විදියට. අපිට ඒක තේරෙයි ඒකාකාරී ගතියක් විදියට. ඉතින් අපිට හිතෙනවා මේ නිින්දක් ඇවිල්ලයි. නිින්දක් ඇවිල්ලා නෙවෙයි ප්‍රධාන කෙලෙස් කැපීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී නිින්දට නොවි ප්‍රබුද්ධ වෙච්ච කෙනා තමයි බුදුන් කියලා කියන්නේ. භාවනා කරලා දන්නේ නැති කෙනා ප්‍රත්‍යඥය ඒ වෙලාවට කියලා බුදියා ගන්නවා. හිතනවා මේ ඔළුව තෝන්තු වෙලා මොකක් හරි අමාරුවක් කරන්නේ අර මෙතෙක් කල තිබුණ දැඩි රාග ద్వේෂ දුරු අඩු වෙලා ඒ වෙලায় නිදා ගන්නවයි කියලා කියන්නේ අස්සන්න නෙලන්න යන්නේ ඔබ ගුවිතං කරලා තියෙනවා අස්සන්න නෙලා ගන්න දන්නේ නැහැ මොකද එයා ලෑස්ති වෙන්නේ එයා හිතන්නේ මේ නිදිමත කෙලෙසයක් කියලා කෙලෙසක් වෙන්න තියද තියෙනවා එහෙනම් මම මේ පෙන්වන්න හදන්නේ මේ කරෝ භාවනා හරිනම් රාග ද්වේෂ අඩු වෙනකොට නිදිමත එනවා ඒක භාවනා දියුණු ගමනක් අන්න එකට අවදි වෙන්නයි ඒකයි අපි ගත්ත සූත්‍රයේ තියෙන්නේ කාලීන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං කාලීන කාලං පග්ගහ නිමිත්තං මනසිකාතබ්බං සමාධියෙන් කෙලෙස් යටපත් කරනකොටම නිින්දට වැඩෙන එතකොට ආයෙ වීර්ය ඇති කරලා දීලා අලු පාරක් ගහලා දුම්මල පාරක් ගහලා යකා කැඳවලා හොල්ම තොවිල රටවල ගන්න ඕනේ ගත්තේ නැත්නම් එහෙම සීතල වෙලා වැඩේ ඉතින් මේ දෙක පරස්පර දෙක. එක පැත්තකට තැම්පත් කරන්න හදනවා, එක පැත්තකින් අවසන් හදනවා. අවසන් වුණු දුම්මල ටිකත් අතේ තියෙනවා. තැම්පත් කරන්න ඕනේ මන්ත්‍රෙත් අතේ තියෙනවා. මෙන්න මේ දෙක සමබර කරන්න ඕනේ. මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මතක තියාගන්න භාවනාව හරියනව නම් රාගය අඩු වෙනවා. තණ්හාව අඩු වෙනවා. එතකොට නීරසකම් වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ නීරසකම් වැඩි වෙනවා කියලා කියන්නේ භාවනාව වැඩ. නීරසකම් වැඩි වෙනකොට නිදිමතයි. කම්මැලි ඒකාකාරී. ඒතර කිලා බුදිය ගන්නවා නම් බුදි යන්න හෝ බුදු වෙන්න පුළුවන් දෙක එකකට යන්න. බුදු වෙන්න ගියොත් බුදි යන්න බෑ. බුදි යන්න ගියොත් බුදු වෙන්න බෑ. බාහන මැද අසන ටොප් 10 බුදියත්. අත අපිට අත තියන ඉන්නේ තියෙන්නේ කවුරු හරි රණ්ඩු විලා දෙනවා. වැදුරක් කියලා තියෙනවා. එන් ගිහිල්ලා බුදිය ගතයි. සමහරු බුදු වෙනවා. සමහරු බුදිය වෙනවා. අධාර්මික දෙයක් නෙවෙයි මේක සම්පූර්ණ ධර්මයේ තියෙන එකක් අපි හිතන්ද වෙනකොට ওই සූත්‍රයේ ඉදිරියට යනකොට පග්ගහ නිමිත්ත කොතෙන්දද පාවිච්චි කරන්න ඕනේ කියලා මේකේ පළවෙනි දේ තමයි දැනගෙන ඉන්නේ එක මේ නිදිමත කෙලෙසයිත එකක් නෙවෙයි කෙලෙස අඩුවීම නිසා මතුවෙච්ච එකක් මේ වෙලාවේදී මම අවදි වෙන්න ඕන යුද්ධදී ලේ දකපු සෙබලෙක් වගේ යුද්ධදී ලේ දපින දකින්න සෙබල දුවන්න ගත්තොත් යුද්ධේ පරාදයි ලේ දකින්න දකින්න අමෝර ගන්න ඕනේ කඩුව යන එකයි තියෙන ඉස්සරහ ඒක නිසා සක්මණේදී සමාලලාට ඇතුලේ සක්මණේ අඩි 4 අපි සාමාන්‍ය ධක්මන හදන්නේ බිත්ති දෙක දෙපැත්තේ 4 දින ඕකේ ගිහිල්ලා වදිනවා සමාලලාට බැලන්ස් නැතුව ගිහිල්ලා පිට සක්මණේ නම් වාටියෙන් එළියට පයි විසිකොළ දාන ඒ තරම් මේ ඇඟේ පාලනේ නැති වෙලා යන නිජමත ගතිය තෝන්තු ගතිය එනකොට දැනගන්න ඕනේ මේ කෙලෙස් හඩු වෙච්චාම තියෙන ස්වරූපය ඒකට අවදි වෙනකොට තමයි සතිය දෙවෙනි රොකට් එකපත් වෙන්නේ දෙවෙනි ශක්තිමත් සතිය අවදි වෙන්නේ අන්න එතනදී තමයි. ඉතින් කොයි වෙලාවෙ වෙයි දන්නේකට ලෑස්තිලා ඉන්න ඕනේ. මේ මේ නිදිමත ගතිය එනකොට ඒ කියන්නේ ඇඟේ ශක්තිය බැටරියේ චාර්ජ් එක තියෙන්න ඕනේ මේ වෙලාවේදී වැඩ ගන්න. ඒක මේ පටන් ගන්නකොට තියෙන චාර්ජ් එක නෙවෙයි පටන් ගන්නකොට තියෙන චාර්ජ් එකට කියන්නේ ආරම්භ ධාතු කියලා. මෙතෙන් දෙනකොට තියෙන චාර්ජ් එක නික්කම ධාතු. දෙවෙනි රොකට් එක පත්තු කරන්න ඕනේ. දෙවෙනි රොකට් එක පත්තු කරුවේ නැත්තම් ආර ගමන යවෙන්නේ නැහැ. ඒක නිසා අපි පටන් ගන්නකොට තියෙන දැනුම, පටන් ගන්න තියෙන ක්‍රමවේදී, ශිල්ප මදි ඉදිරියට යනකොට. නැවත සාකච්ඡා කර කර මෙහෙම දෙයක් අපේක්ෂා කරන ගියොත් මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නෙමෙයි මේක හොඳ පැත්තක් වෙනවා. හොඳයි අපි පැයක විතර කාලයක් කරගෙන තිනවා බලාපොරොත්තු වෙච්ච විදිහට ලිඛිත ප්‍රශ්න සඳහා ඒකේ ලිඛිත ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ අපි සමාප්ත කෙරුවේ. ඉතින් වෙන විශේෂ කියන්නේ අමුත්‍යක් නැත්නම් අපි මෙතනින් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල නැත කළා අපි ෂක්මණට යනවා. අපි 3ට නැවත රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා.
ස්වාමීන් වහන්සේ දැන් මේ සක්මන් භාවනාව ගැනම තමයි මේ මගේ අත්දැකීමක් ඊයේ හවස වුණ දෙයක් තමයි මම දැන් කියන්න යන්නේ. දැන් ඊයේ මෙතන කතා කරපු දේ මතක නම් අර උස්සනවා ගෙන යනවා තබනවා කියලා පස්සේ මට තේරුණා ඔබ වහන්සේගේ දීර්ඝ සාකච්ඡාවෙන් පස්සේ මම ඒ ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි පියවරට වගේ. මේ ඊයේ මම කල්පනා කරා අර පළවෙනි පියවරට කිව්වනේ මම දකුණ ඉස්සෙල්ලා ඒක ගැන කල්පනා කරලා ඊසපස්සේ තබනවා උසවනවා අන්න ඒ දෙක හුඟක් වෙලා මම පැයකටත් වඩා කරගෙන යනකොට ඉතාමත්ම මේ ආරංචිය සුබදායක වෙන්නදී ඇත්තටම මම පුදුම වෙන සහිත දෙයක් වුණා. කියන්නේ මේ අර වම දකුණ තියෙනකොට ඉතින් මම ඔය ගල් වම දකුණ කී කී හිටු මිනිස්සෙක් තමයි හමුදාවල. ඉතින් එතකොට මේක තියෙනකොට මේ අවුරුදු 15 ඉස්සෙල්ලම සපත්තුවක් ගන්න යනකොට පිට රටක ඒගොල්ලෝ මොකද්ද මෙෂර්මන්ට් එකක් කරා. කිව්වා මේ ඔයා කකුල්ල තියන්නේ හරි විදියට නෙමෙයි කියලා. මම කිව්වා මේ මිනිහා ෆිස් එක නම් මේ හමුදානිල දාරියෙක් වෙලා හිටිය අවුරුදු 20ක් මම කකුල තිබුණා මේදී දන්නේ නැද්ද? මෙයාට විශ්සු කියනවා මේක අයින් කරා. මොකද මම හිතන්නේ බොහොම මමත්වයකින් මේ දවස්වල හිටියේ. ඉතින් ඒගොල්ලෝ දේවල් පිළිගන්නේ මම තමයි ලොක්ක කියලා එහෙම වෙන්න ඇති මම හිතන්නේ. මම දන්නේ නැහැ. මෙතන භාවනාව එච්චර වෙලා දිනු වෙලා තිබුණ නැහැ. කොහොමදත් මගේ හිල්ලයන් නමුත් එයා කියපු දේ ප්‍රතිඵල දැන් අවුරුදු 15 විතර පස්සේ දාලා මට මේ ලොකු ප්‍රශ්නයක් වුණා මේ කකුලක. ඒකේ එයාගොල්ලෝ කිව්වා ඒ විදියට ගියොත් නම් ඔයා අපි කියන දේ කරේ නැත්තම් එතකොට දැන් මේ කරේ කම්පියුටරයිස් මීටර්ස් වල තියලා මේ ඩයග්‍රෑම් එකක් ගත්තා ඔක්කොම කරලා මම එකක්වත් විශ්වාස කරේ නැහැ. නමුත් ඊයේ මම අර වම දකුණ තියාගෙන යනකොට දකුණ එක හරි වම තියෙනකොට කෙලින්ම මගේ හිත අර පැත්තට ගියා. මම මේ වම කකුල තියෙන්නේ ෆ්ලැට් පිටනේ. හැබැයි උද අද ඔබවහන්සේගේ මේ කතාවෙන් නම් මම හිතුවා මම මේක ෂෙයා කරගන්න එක හොඳයි කියලා. ඉතින් මම කෙලින්ම කල්පනා වුණා ඇත්තටම කියනවා නම් ඒ ලොකු ප්‍රශ්නයක් වෙලා මේකේ ඕතොපෙඩික් සර්ජන් ඔපරේට් කරන්න ඕනේ කියලා අන්තිමේදී මාව බේරගත්තේ එකෙන් මේ ආයුර්වේදික විශේෂ වෛද්‍යත්වරයා පල්ලේ කැලේ. මාස දෙකක් විතර ට්‍රීට්මන්ට් ගත්තම ඉතාම හොඳින් ඒක තනිපුණා. මම කියන්නේ මේ වෙස්ටර්න් ට්‍රීට්මන්ට් එකේ තියෙනවා නමුත් ඒගොල්ලෝ ඉතින් සර්ජරි වලට එහෙම කැමති. ඉතින් මම ඒක නොකර මේ කරගත්තා. නමුත් ඒක පර්මනන්ට් දන්නේ නැහැ. නමුත් මට දැනෙනවා දකුණු කකුල හොඳට විලුඹ තියෙනවා. වම කකුල යන්නේ ෆ්ලැට්. එතකොට හොඳ වෙලාවට මට අර සීබුද්ධියෙන් හිතපු නිසා වෙන්න ඕනේ මට මතක් වුණා. මේක ඒ පාරම තව ටික කල්පනා කරගෙන ගියා. මේක ඇත්ත නේන්න. ඊට පස්සේ මම දැන් ඉතින් හරි විදියට කකුල තියන්න ඕනේ කියලා විලුඹේ තියලා පටන් ගත්තා. පොඩ්ඩක් ඕෆ් බැලන්ස් යන්න දිහායි දැන් මෙච්චර කාලෙන් දැන් අවුරුදු ගානක් තිස්සේ මේ විදියට දැන් වෙන විදියට කකුල තියන්න ගියොත් ඉතින් මිනිහා පෙරලෙනවානේ. ඉතින් ඒ විදියට වෙන්න ගියා ඇත්තම කියනවා ගිය හැන්දේ වතන. නමුත් මේවන දැන් ඉතින් මගේ අදහස නම් මේ දැන් ඒක මම හිතනවා මේ ඔක්කොම මේ අර වෙච්ච තත්ත්වය හරි මාර්ගයට ඇයියල මං හරි කකුල තියාගෙන ගියොත් ප්‍රද මේ මීට වැඩිය ඩැමේජ් එකක් වෙන්නේ නැතුව. නමුත් ඉතින් ඒකට යන කාලය එනකොට චුත වෙලා තියෙයිද දන්නේ නැහැ කියලා හිතනවා ඉතින්. සාදු සාදු සාදු. ඉතින් දැන් ඒක නේ. සෝ ඇත්තම කියනවා නම් දැන් මේක ඉතින් මට කල්පනා වුණේ දැන් මේක දැන් මම ඔය කම්පයා කරනවා මෙහෙම. දැන් අපි හාමුදුරුවරුන්ගෙන් අපි බණ අහනකොට හැමදෙස්සම කියනවානේ අපි මේ හුස්ම ගන්නවා ඉපදිච්ච දා ඉඳලා. නමුත් කවුරුත් ඔක හිතන්නේ නැහැ. දැන් මේකෙත් මම ඇවිදගෙන ගියා මාච් කරා පණ යනකම් කොච්චර ඇවිදින්ද ඇද්ද. නමුත් මම හිතුවද මේ කරන්නේ ඉතින් නමුත් මම ඒ වෙනම ප්‍රශ්න කරේ එහෙනම් ඇයි මේ හමුදාවේ දොස්තර දැක්කේ නැත්තේ? දොස්තර මම පෙන්නුවේ නැන්නේ මේක. ඉතින් මම ඇවිද ඇවිද හිටියේ. ඉතින් මේ මිනිහ කිසි ලෙඩක් තිබුණේ නැහැ ඇවිද්දා. දොස්තර පෙන්නුවේ නැහැ. ඒක දැක්කේ නැහැ මේ යටින් ආව. නමුත් ඒක මම ඊයේ දැකපු එක මේ සතියෙන් වෙච්ච දෙයක් නම මම හිතනවා මේකෙන් බලන්න පුළුවන් දේවල් ඉතාමත්ම මේ බුදුපසහිත මේකක් කියලා. දැන් මේක මම ඇත්තටම කියනවා නම් විශේෂයෙන් දොස්තර කෙනෙක් එක්ක ඩිස්කස් කරන්නත් යනවා. මේ ප්‍රශ්නේද කියලා ඉස්සෙල්ලා කිව්වේ දොස්තරලගේ නෙවෙයි වෙන කෙනෙක් මේක ගැන කිව්වේ. ඉතින් ඒක එකක්. නමුත් ඊළඟ එක තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් හාමුදුරුවෝ ඉතාමත් හොඳට ඊයේ කරා. දැන් අපි ලෙෆ්ට් රයිට් කියනකොට ඉස්සෙල්ලා කමාන්ඩ් එක දෙනවා අපි තියනවා කකුලේ වගේ. දැන් ඔබ වහන්සේ ඊයේ කියන්න යෙදුනා මේ මට තේරිච්ච හැටියට දැන් අපි කකුල තියෙන විදියට මෙසේජ් එක යවන්න ඕනේ. මේක එක්ක අවයනස්. දැන් එතකොට තව ප්‍රශ්නයක් මට මතුණා.
අපි හැමතිස්සෙම කියනවානේ හිත කය මේ කය සහ වචනෙන් මුකුත් ක්‍රියා වෙන්නේ නැහැ මනසෙන් හිතෙන් සිග්නල් එකක් දුන්නේ නැහැ කියලා. එතකොට මම කල්පනා එහෙනම් කොහොමද කකුල ඉස්සරහට ගියේ? ඉතින් මම දෙන්න ඇති නේද? එතකොට මම කල්පනා කරා මෙහෙම එන. ඉස්සෙල්ලා ගියා ඒ පාර තිබුණු ගාමම මම ආයමත් සිග්නල් එක දුන්නා අවයනස් මෙහෙම කියන්නේ. මම හිතනවා ඒක හරියි කියලා. ඉතින් ඒ විදිහට ටිකක් කන්ටිනියු කරන්න පුළුවන් වුණා. ඊටාම සන්තෝෂයි. ආමඳුරනේ මේ වට සියලුම දේට උදව් වුණේ මේ ඔබ වහන්සේගේ මෙතන තියෙන මේ ෆ්ලැටරින් නෙමෙයි මෙතන තියෙන මේ සක්මන් මළුව වගේ දෙයක් මම කවදාකවත් දැකලා නැහැ. කොහෙවත් මම හුගාක රටවල ට්‍රැවල් කරලා තියෙනවා මේ වගේ කන්සන්ට්‍රේෂන් මේ සක්මන ගැනම කියන තැනකුත් මේ වගේ කරන්න තියෙන අය මෙතන අනිත්යෙන් වල කරාම මම හිතන්නේ අපි ඒක කරන්නේ මේ වැඩි half hearted මේ කියන්නේ ඔහෙ කරන්න කියනවට කියනවා හඳුරු කියනවා කවුරු හරි ආ එහෙනම් මේ පැය සක්මන් භාවනා. ඉතින් ඔය මේ මොකද්ද මේ තනකොළ පිස්සෙත් කරනවා වැලිගොඩේ කියනවා මොකද මඩුවක් නැහැ හරියට. ඉතින් මම හිතන්නේ අපිට සතිමත් භාවයේ උත්ෙච්චෙන්නේ නැහැ. ඉතින් අර කරන්න කොහොම හරි මේ භාවනා වේදෙනවා කියලා ඉතින් හිතනවා. බට් මෙතන අර වාතාවරණය තිබුණ නිසා තමයි මේක මේ විදිහට උනේ. ඉතින් මෙතනින් දැන් මම කල්පනා කරා මේ ඉතුරු දවස් 6 තුලත් පුළුවන් තරම් වෙහෙස මහන්සියෙන් ගන්න ඕනේ කියලා. ඒක ඉතින් මම හිතුවා සියලු දෙනත් එක්කම මේක ෂෙයා කරන්න ඕනේ කියලා ඒකයි. ඒක පොයින්ට් එකයි මට මතක් කරන්න තියෙන්නේ මේ සක්මන් කරනකොට පය තියන්න ඉස්සෙල්ලා චේතනාව කියන චෛතසිකය විධානයක් දෙනවා. ඊට පස්සේ මේ තියන්නේ වම කියලා විතක්ක චෛතසිකේ නෝට් කරනවා. මේ දෙක ඉස්සර පස්සර වෙනවා. චේතනාව තැබීමට ඉස්සලා ක්‍රියාත්මක වෙනවා. තියෙනවත් එක්කම තියෙනවට පස්සේ විතක්ක චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. විතක්ක චෛතසිකේ ක්‍රියාත්මකට ඉන්සර වෙලා මේ ක්‍රියාත්මක වෙන පය අනුවක ආයේ පය මොලේට ෆීඩ්බැක් එකක් ගිහිලා තියෙනවා. දැන් යන්නේ වම කියලා. ඒක සිද්ධ වෙන්නේ ටච් එකක් ඇතුව. ඒක සිද්ධ වෙන්නේ මොකක් හරි හැපීමක් අනුව ක්‍රියාවක් අනුව. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඉස්සලා කියන්නේ චේතනාවල් ලන්න අමාරු නම් තීන වෙලාවෙ විතක්කේ යොදලා කකුල වම දකුණ කියන්න එපා දකුණ වම කියන්න එපා මේක පැටලෙවෙලා අරලා දෙන්න. ඒක කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා විතක්කේ කියලා මෙනෙහි කරන්න ඉස්සලා වම තියපන් කියලා එහෙන් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අහුවෙන්නේ ගොඩාක් කල් ගිහිල්ලා නාම රූප ධර්ම ඉදලා නාම ධර්ම දිහා මාරු වෙන තැනදී. ඒක වෙන්නේ වේදනානුපස්සනාවට කායනුපස්සනාව හරහා යනකොට. ඉතින් ඒ නිසා ඉස්සලා අපි මොනවාක්වත් දැනගත්තා හෝ නොදැනගත්තා mechanically යාන්ත්‍රිකව වම කියනකොට වම කියලා මෙනෙහි කරනවා දකුණ කියලා දකුණ මෙනෙහි කරනවා. ඒක චෛතසිකයක්. ඒ චෛතසිකයේ යොදවන්නේ මේ ඒ කියන්නේ මේ හොරමුලේ නායකයා ඉන්නේ පිටිපස්සේ. දැන් මේ අල්ලන්නේ හොරමුලේ කුලිහෙවයික්. කුලිහෙවයිලව තමයි වැඩේ ගෙනියන්නේ. කුලිහෙවය එදා අරගෙන වයිස් කළා දානවා. ඒ ඕඩර් එක දෙන මහවරා පිටිපස්සේ ඉන්නේ. මහවරා අල්ලන්න බෑ එක සැරේට. අපි කුලිහෙවයත් එක්ක අල්ලලා අල්ලලා වැඩ කරලා සතිය හරහා යනකොට පේනවා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔපිනියන් දෙන්නේ පිටිපස්සින් ඉන්න එකනයි කියලා. ඒක අහු වෙනකොට අපිට එදිනදා වැඩවල පරියන්කේ සක්මනේ ඕනම තැනක මේක ක්‍රියාත්මක වෙන්නේ රූප නාම රූප කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන සිද්ධියකින්. ඒක තේරුම් ගන්න එක ලේසි නෑ අපි අපේ ශරීරයේ දිහා විවේචනාත්මකව බැලුවේ නැත්තම්. මම හරි මම මෙතන මම වෙමි කියන කීයොත් යන්න බෑ. අපි මේ ශරීරය ගොඩාක්කල් වැඩ කරන්න ඇරලා සක්පන හෝ ආනපානෝ ඒක දිහා පිටේ ඉඳලා වගේ බලාගෙන ඉන්නකොට තේරෙනවා කටින් ඔපිනියන් දෙන මිනිහෙකුත් ඉන්නවා උනාට පස්සේ නෝට් කරන කෙනෙකුත් ඉන්නවා ගොඩක් වැඩ කරනවා. ඔව් ඒකට අපි විනාඩි 10ක් විතර අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි යනවා සක්මනකට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.